අයිබෝන්දරුවනි පුතේ අද අපි 2023 ඔයාලා සඳහා ලෙවල් අප් ටෙස්ට් පේපර් 34 වැඩ ටික අපි ආරම්භ කරන්න කටයුතු පුතේ යොදලා තියෙන්නේ පුතාලා ගන්න ඔයාලා ළඟ තියෙනවා දැන් ලෙවල් අප් ටෙස්ට් පේපර් 34 පේපර් එක අතර ගන්න මේ වෙනකොට අපි ඔය පේපර් එක පුතේ ඔයාලට බලලා ලකුණු දාලා දීලා තියෙන්නේ අඩුපාඩු ප්‍රශ්න තියෙන කොටස් තියෙනවා නම් ඔයාලා මේ වීඩියෝ එක හරහා ඒ සියල්ල අකමැතරවට निराකරණය කරගන්න පැහැදිලිනේ හොඳයි පුතේ ගන්න 34 පේපර් එක හොඳයි පුතා ඔයාලට කියනවා පළවෙනි ප්‍රශ්නය මෙහෙම 34 පේපර් එකේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී කොන්ක්‍රීට් තැන්පත් කිරීම බහුලව සිද්ධ කරනවා කියලා කියනවා පළවෙනි කොටස අහනවා කොන්ක්‍රීට් වල අන්තර්ගත සංඝටක නම් කර ඒවායේ ගුණ දක්වන්න පුතේ කොන්ක්‍රීට් ගත්තට පස්සේ කොන්ක්‍රීට් වල තියෙනවා සංඝටක මූලික වශයෙන් 4 දෙනෙක් මෙයාලගේ තියෙන සංඝටක ගත්තට පස්සේ අපිට හම්බෙනවා සංඝටක හතරක් ඒකේන අන්තර්ගත ද්‍රව්‍යය දැන් කොන්ක්‍රීට් ඇතුලේ තියෙනවා දරුවනේ මෙන්න මේ දේවල් එකක් තමයි අපිට හම්බ වෙනවා සියුම් සමාහාරක හම්බ වෙනවා ඊළඟට හම්බ වෙනවා රළු සමාහාරක හම්බ වෙනවා ඊට පස්සේ හම්බ වෙනවා පුතේ බැඳුම් ද්‍රව්‍යය හම්බ වෙනවා ඊට පස්සේ හම්බ වෙනවා සජලිකාරක හම්බ වෙනවා සියුම් සමාහාරක කියන්නේ මොනවද වැලි රළු සමාහාරක කියන්නේ මොනවද මැටල් බැඳුම් ද්‍රව්‍ය කියන්නේ මොනවද සිමෙන්ති සජලිකාරක කියන්නේ පුතේ ජලය ඉතින් ඔන්න ඔය කොටස් හතර දරුවනේ තියෙනවා මෙයාලගෙන් කෙරෙන කාර්යයන් ටිකයි අපෙන් අහන්නේ අපි ලෙමු මෙන්න මෙහෙම නෙමෙයි ගුණය අහන්නේ නේ කාර්ය නෙමෙයි ගුණ අහන්නේ හරි අපි කතා කරමු මෙන්න මෙහෙම මෙයාලගේ තියෙන ගුණ මුලින්ම ලියන්න පුතේ සියුම් සමාහාරක කියලා සියුම් සමාහාරක වල තියෙන ගුණ ටිකක් ලියමු දැන් පුතේ සියුම් සමාහාරක වල තියෙන ගුණ ගැන කතා කරද්දී දැන් අපිට මෙහෙම කියන්න පුළුවන් දැන් සියුම් සමාහාරක කියන්නේ පුතේ කැටවල ප්‍රමාණය මිලිමීටර 4.8ක් හෝ ඊට අඩු අය තමයි සියුම් සමාහාරක කියන්නේ එහෙම නැත්නම් මිලිමීටර 4.8ක දැලකින් සම්පූර්ණයෙන්ම හැලෙනේවා තියෙන්නේ ඒව තමයි සියුම් සමාහාරක කියලා කියන්නේ හරි එතකොට දැන් සියුම් සමාහාරක ගත්තාම මේ වගේ ගුණ ගැන අපි කතා කරනකොට මේවා කෝණාකාර හැඩයෙන් යුක්ත වෙන්නට ඕන ගෝලාකාර හැඩයක් තියෙන්න බෑ ඒ වගේම ප්‍රතික්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය වලින් තොර වෙන්නට ඕන එතනින් එහාට ගියාට පස්සේ මොනවද අකාබනික වෙන්නට ඕන ඔය වගේ ಗುಣ තියෙනවා අපි ලියමු කීපයක් ලියන්න මෙහෙම සියුම් සමාහාරක කියලා දාලා ලියන්න පුතේ ಗುಣ මෙන්න මෙහෙම මිලිමීටර 4.8ක දැලකින් මිලිමීටර 4.8ක දැලකින් සම්පූර්ණයෙන් මිලිමීටර 4.8ක දැලකින් සම්පූර්ණයෙන් හලාගත හැකිවිය යුතුය හලාගත හැකිවිය යුතුය හලාගත හැකිවිය යුතුය තව එකක් ලියන්න පුතේ කෝණාකාර හැඩයෙන් යුක්ත විය යුතුය නැත්නම් කෝණාකාර හැඩයක් සහිත වීම කෝණාකාර හැඩයක් සහිත වීම කෝණාකාර හැඩයක් සහිත වීම තව කෙනෙක් ලියන්න ගෝලාකාර හැඩයක් නොගත යුතුය වීම ගෝලාකාර හැඩයක් නොගත යුතුය වීම තව කෙනෙක් ලියන්න පස් ඒ වගේම රොඩු දූවිලි පස් රොඩු දූවිලි ඒ වගේම ලියන්න ශාකමය හෝ සත්වමය අපද්‍රව්‍ය වලින් තොරවීම ශාකමය හෝ සත්වමය අපද්‍රව්‍ය වලින් තොරවීම අපද්‍රව්‍ය වලින් තොරවීම ඒ වගේම තව එකක් ලියන්න ප්‍රතික්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය වලින් තොරවීම ප්‍රතික්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය වලින් තොරවීම හරි ඔන්න සියුම් සමාහාරක හරි ඊළඟට ලියන්න පුතේ රළු සමාහාරක කියලා ලියන්න රළු සමාහාරක හරි දැන් රළු සමාහාරක වල ಗುಣ ගැන කතා කරද්දී පොදේ කැටවල ප්‍රමාණය මිලිමීටර 4.8කට වඩා වැඩි වෙන්න එපා වැඩි අය තමයි රළු සමාහාරක කියන්නේ හැබැයි මේකේ උපරිමය හරි ඒ කියන්නේ 4.8ක් මිලිමීටර ඉඳලා මිලිමීටර 50ක් දක්වා
මිලිමීටර් 50ක් ඒ කියන්නේ සෙන්ටිමීටර් 5ක් දක්වා ප්‍රමාණයේ වූ කැට තමයි අපි කියන්නේ රළු සමාහාරක කියලා. දැන් මෙයාලගේ ගත්තහම රළු සමාහාරක කියන්නේ අපි සාමාන්‍ය මෙටල් කියන කට්ටියනේ. එතකොට ඒ අයගේ ගුණ ගත්තට පස්සේ මෙයාලා තියුණු ධාර වලින් යුක්ත වෙන්නට ඕන ප්‍රතික්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය වලින් යුක්ත වෙන්න බෑ. ඒ වගේම මෙයාලගේ මයිකා වලින් තොර වෙන්නට ඕන මෙයාලා. ඒ වගේම ශක්තිමත් බවින් ඉහළ වෙන්නට ඕන අසවිවර වෙන්නට ඕන. ඔව තමයි රළු සමාහාරක වල ගුණ. ලියන්න පුතේ මෙහෙම. ලියන්න මෙන්න මෙහෙම රළු සමාහාරක වල ගුණ අපි කීපයක් ලියමු. යටි යටට පොතල ඩොට් දාගෙන ලියන්න. මිලිමීටර 4.8 ඉරක් මිලිමීටර 50. මිලිමීටර 4.8 ඉරක් මිලිමීටර 50 ප්‍රමාණයේ කැටවිය යුතුයි. ප්‍රමාණයේ කැටවිය යුතුය. ප්‍රමාණයේ කැටවිය යුතුය. ඒ වගේම ලියනවා තියුණු ධාරවලින් යුක්ත විය යුතුය. තියුණු ධාරවලින් යුක්ත විය යුතුය. ඒ වගේම අසවිවර විය යුතුය. අසවිවර විය යුතුය. අසවිවර විය යුතුය. ඒ වගේම දිරාපත් වූ ගල් පතුරු නොවීම දිරාපත් වූ ගල් පතුරු නොවීම දිරාපත් වූ ගල් පතුරු නොවීම ඒ වගේම ශ්‍රේණිගත වී තිබීම ශ්‍රේණිගත වී තිබීම ඒ වගේම තව එකක් නැවුම් බවකින් යුක්ත වීම නැවුම් බවකින් යුක්ත වීම තව එකක් ලියන්න ඝන ශක්තිමත් හා ඝන ශක්තිමත් හා කල්පවතින ගුණයෙන් යුක්ත වීම ඝන ශක්තිමත් හා කල්පවතින ගුණයෙන් යුක්ත වීම බැඳුම් ද්‍රව්‍ය ගැන අපි ඊට පස්සේ කතා කරමු පුතේ බැඳුම් ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ මෙතනදී අපි සිමෙන්ති ගැන කතා කරන්නේ දැන් සිමෙන්ති වල ගුණ ගැන කතා කරද්දී සිමෙන්ති කියන්නේ ජලය සමග රසායනිකව ප්‍රතික්‍රියා කරලා ශක්තිමත් වෙන්න නැත්නම් බැඳීමක් ඇති කරන්න යොදා ගන්න ද්‍රව්‍යය එතකොට මෙයා ගත්තට පස්සේ විශේෂයෙන්ම මෙයාගේ සුවිකාර බවක් තියෙනවා සිමෙන්ති සුවිකාර බවකින් යුක්තයි ඒ වගේම ජලය සමග රසායනිකව ප්‍රතික්‍රියා කරනවා හරි බැඳීම නැත්නම් බන්ධනයන් ඒ කියන්නේ මොනවද ගඩොල් සමග ගඩොල් කළුගල් වගේ දේවල් සමග හොඳ බැඳීමක් ඇති කරගන්න කෙනෙක් ලියනකෝ මෙන්න මෙහෙම බැඳුම් ද්‍රව්‍ය ඒ කියන්නේ සිමෙන්ති වල ගුණ කියන්නේ ලියන මෙහෙම සුවිකාර බවකින් යුක්ත වේ එහෙම නැත්නම් සුවිකාර්ය වේ සුවිකාර්යවේ සුවිකාර්යයවේ ඒ වගේම වැඩ කිරීමේ හැකියාව පහසුය වැඩ කිරීමේ හැකියාව පහසුය වැඩ කිරීමේ හැකියාව පහසුය වැඩ කිරීමේ හැකියාව පහසුය ඒ වගේම ලියන්න ඒ වගේම ලියන්න ගඩොල් කළුගල් සමග ගඩොල් කළුගල් සමග හොඳ බැඳීමක් ඇති කරයි හොඳ බැඳීමක් ඇති කරයි හොඳයි ඇති ඊට පස්සේ මම පුතේ කතා කරන සජලි කාරක ගැන ලියන්න ඊළඟට සජලි කාරක ගැන කතා කරද්දී අපි කතා කරන්නේ ජලය ගැන ජලයේ ප්‍රයෝජනේ තමයි පුතේ ජලයේ තියෙන ගුණ තමයි කටිනත්වයෙන් තොර පානය කරන්න සුදුසු මට්ටමේ ජලය දරුවනේ තමයි අපි මේ වැඩවලදී ගන්නෙ එතකොට සිමෙන්ති සමග හොඳින් ප්‍රතික්‍රියා කරනවා ඒ වගේම රසායනිකව ප්‍රතික්‍රියා කිරීම සිමෙන්ති සමග ඉහළ මට්ටමක තියෙනවා ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ අර මිශ්‍ර කිරීම තැන්පත් කිරීම ප්‍රවාහණය කිරීම වගේ කටයුතු පහසු කරන්න ජලයේ උපකාර වෙනවා නේද ලියන්නක කීපයක් මෙහෙම සජලි කාරකවල ගුණ ලියන්න මෙහෙම පානීය කිරීමට තරම් සුදුසු පානීය කිරීමට තරම් සුදුසු මට්ටමේ පානීය කිරීමට තරම් සුදුසු මට්ටමේ පානීය කිරීමට තරම් සුදුසු මට්ටමේ පැවතිය යුතු වීම පැවතිය යුතු නැත්නම් පැවතිය යුතුය පැවතිය යුතුය තව එකක් ලියන්න සිමෙන්ති සමග රසායනිකව ප්‍රතික්‍රියා කර සිමෙන්ති සමග රසායනිකව ප්‍රතික්‍රියා කර සවිවීම සිදු කරයි සවිවීම සිදු කරයි සවිවීම සිදු කරයි සවිවීම සිදු කර තව කල් යන
මිශ්‍ර කිරීම ප්‍රවාහණය මිශ්‍ර කිරීම ප්‍රවාහණය සුසංහසනය වැනි කාර්යයන් පහසු කරයි වන පළවෙනි කොටස හරිය දෙක කොන්ක්‍රීට් වැරගන්වීම විස්තර කරන්න පුතේ කොන්ක්‍රීට් වැරගන්වනවා කියලා කියන්නේ දැන් කොන්ක්‍රීට් යොදන අවස්ථාවක දරුවනේ තනි කොන්ක්‍රීට් එකක් විතරක් යොදපුවහම බොහෝ විට කොන්ක්‍රීට් ව්‍යුහ මත ඇති කරන බලපෑම් ගත්තහම බොහෝ විට බලපෑම් නිසා මේ කොන්ක්‍රීට් ව්‍යුහ මත විකෘති බලපෑම් එහෙම නැත්නම් විරූපණ බලපෑම් ඇති වෙලා ව්‍යුහය ඇදෙවෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇඹරෙන්න පුළුවන් එහෙම නැත්නම් අඩු හරස් කඩක් සහිතව අපිට කොන්ක්‍රීට් ව්‍යුහ හදන්න බැරි වෙන්න පුළුවන් වෙන්න මේ නිසා අපි වැරගන් වූ කොන්ක්‍රීට් වලට යනවා එතන වැරගන්වීම කරද්දී ඇත්තරම වෙන්නේ කොන්ක්‍රීට් එකක ආතන්නේ පත්‍ය බලවලට ඔරොත්තු දෙන මට්ටමකට මේ වැරගන්වම් කම්බි ක්‍රියාත්මක කරනවා ඒ නිසා අඩුහරස් ගඩිකෙන් යුක්තව අමුද්‍රව්‍ය ඉතිරි කරගෙන අපිට කොන්ක්‍රීට් හදාගන්න හැකියාවක් ලැබෙනවා ඒ නිසා ලියන්න කොන්ක්‍රීට් වැරගන්වීම විස්තර කරන්න ලියන්නක පොදේ වෙන්නේ මෙහෙම ලියන්න කොන්ක්‍රීට් ව්‍යුහයක් කොන්ක්‍රීට් ව්‍යුහයක් මත විවිධ බලපෑම් ක්‍රියා කරයි කොන්ක්‍රීට් ව්‍යුහයක් මත විවිධ බලපෑම් ක්‍රියා කරයි විවිධ බලපෑම් ක්‍රියා කරයි එහිදී කොන්ක්‍රීට් ව්‍යුහයේ ඇතිවන එහිදී කොන්ක්‍රීට් ව්‍යුහයේ ඇතිවන ආතන්‍ය ප්‍රත්‍යා බලවලට ඔරොත්තු දීම සඳහා ආතන ප්‍රත්‍යා බලවලට ඔරොත්තු දීම සඳහා කොන්ක්‍රීට් වැරගැන්වීම කරයි එතනින්ම ලියන්න කොන්ක්‍රීට් වැරගැන්වීමේදී එහෙම නැත්නම් කොන්ක්‍රීට් වැරගැන්වීමෙන් අඩු හරස්කඩකින් යුක්තව කොන්ක්‍රීට් ව්‍යුහ අඩු හරස්කඩකින් යුක්තව කොන්ක්‍රීට් ව්‍යුහ නිර්මාණය කළ හැකි අතර කොන්ක්‍රීට් ව්‍යුහ නිර්මාණය කළ හැකි අතර ඒ සඳහා වැයවන ද්‍රව්‍යය ශ්‍රමමිල හා කාලයද ඉතිරි කරගත හැක තුන්වෙනි කොටස හනාපතේ වැරගන්වුම් වල තියෙනටන ගුණ පුතේ වැරගන්වුම් වල තියෙනටන ගුණ තමයි ආතන්න ප්‍රත්‍යා බලවට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනට වෙනවා ඒ වගේම ශක්තිමත් වෙන්නට වෙනවා කල්පවතින්නට වෙනවා ඒ වගේම මිල සාමාන්‍ය මට්ටමක ඒ කියන්නේ මිල ගැන කතා කරුවොත් දරන්න පුළුවන් මට්ටමක මිලක යුක්ත වෙන්නට වෙනවා ඔය වගේ දේවල් තමයි වැරගන්වුම් වල තියෙනටන ගුණ කියලා කියන්නේ ලියන්න මෙන්න මෙහෙම ලියන්න වැරගන්වුම් වල තියෙන ගුණ පළවෙනි එක නා ලියනවා ආතන්න ප්‍රත්‍යා බලවලට ඔරොත්තු දිය හැකි වීම මොන පළවෙනි ගුණය ඊට පස්සේ ලියනවා තව ගුණයක් ශක්තිමත් බවින් ඉහළවීම ඊළඟ එක ලියනවා කල්පවතින ගුණය තව එකක් මිල පහසු වීම ඔය වගේ ගුණ වලින් තමයි මෙයාව යුක්ත වන්නේ හොඳයි ඊළඟට තියෙනවා හතරවෙනි කොටස සලබරය මලබරය පාරිසරික බහර සහ වෙනත් බහරයන් හඳුන්වන්න කියලා කියනවා පුතේ දැන් අපි ගත්තට පස්සේ හරි සලබර මලබර පාරිසරික බහර සහ වෙනත් බහර ඔය ටික ගත්තහම සලබර කියන්නේ මොනවද සලබර කියලා කියන්නේ සජීවී බහර සලබර කියන්නේ සජීවී බහර
මලබර කියන්නේ අජීවී බහරය. දැන් සලබර කියන්නේ සජීවී බහරය. ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් සුළු බහර. මොනවද ඒ? නිවැසියන්, ගෘහ භාණ්ඩ වගේ දේවල්. මලබර කියන්නේ සදාකාලිකව පවතින බහර. ඒ කියන්නේ අජීවී බහර. ගොඩනැගිල්ලක වහලය, ගෙබිම, දොර ජනේල, එතනින් එහාට ගියාට පස්සේ වැරැන්ඩ කණු, කැන්ටිලීවර, ලින්ටල් ඔය වගේ දේවල්. පාරිසරික බහර කියන්නේ පාරිසරික බහර කියන්නේ පොදේ පාරිසරික සාධක මත වෙනස් වෙන බහර. ඒ මොනවද ඒ? පාරිසරික සාධක මත වෙනස් වෙන බහර කියන්නේ මොනවද ඒ? මෙන්න මේ වගේ දේවල්. වර්ෂාව, සුළඟ, එහෙම නැත්නම් සුලි සුළං, ගම් වතුර, භූකම්පන, සුනාමි වගේ දේවල්. වෙනත් බහර කියන්නේ වෙනත් බහර කියන්නේ පොතේ ගොඩනැගිල්ලක ඇතිවෙන පිපිරීමක්, එහෙම නැත්නම් මල බැඳීමක්, එහෙම නැත්නම් ගිනි ගැනීමක්, වාහනවල ශබ්ද, ඔය වගේ දේවල් තමයි පුතා වෙනත් බහර ලෙස අපි දකින්නේ. ඒ නිසා අපි කතා කරමු. මෙන්න මෙහෙම. අපි කතා කරන පොතේ සලබර ලියන්න මුලින්ම සලබර කියලා දාලා ඇලි ඉරක් ගහලා ලියන්න අජීවි බහර සජීවි බහර කියලා. සලබර කියන්නේ සජීවි බහර. සලබර ඇලි ඉරක් ගහුවා සජීවි බහර. ලියන්න මෙන්න මෙහෙම. තාවකාලිකව පවතින බහර වේ. තාවකාලිකව පවතින බහර වේ. උදාහරණ ලියන්න පොතේ නිවැසියන්, ඒ වගේම ලියන්න පොතේ ගෘහ භාණ්ඩ. නිවැසියන්, ඒ වගේම ලියන්න ගෘහ භාණ්ඩ. නිවැසියන්, ඒ වගේම ගෘහ භාණ්ඩ. ඊට පස්සේ ලියන්න පොතේ මලබර කියලා. මලබර. ඇලි ඉරක් ගහලා ලියන්න අජීවී බහර. අජීවී බහර. ලියන්න පොතේ මෙහෙම ලියන්න සදාකාලිකව පවතින හෙවත්. සදාකාලිකව පවතින හෙවත් වෙනස් නොවන බහර වේ. සදාකාලිකව පවතින හෙවත් වෙනස් නොවන බහර වේ. මොනවද ඒ බහර? මෙන්න මේවා. ලියන්න. වහලය, වහලය, ගෙබිම, ගෙබිම, බිත්ති, බිත්ති, දොර ජනේල, දොර ජනේල, වැරැන්ඩ කණු, වැරැන්ඩ කණු, කැන්ටිලීවරය, කැන්ටිලීවරය, ලින්ටල, ලින්ටල, පුවරු, පුවරු කියන්නේ ස්ලැබ් එක, පුවරු, ඔය වගේ දේවල්. ඔන්න මලබර හරිය. ඊළඟට පොතේ එනවා පාරිසරික බහර ගැන කතා කරන්න. මොනවද පාරිසරික බහර කියන්නේ? ලියන්න මෙන්න මෙහෙම. පාරිසරික බහර කියලා දාලා ලියන්න. මෙහෙම ලියන්න. පාරිසරික සාධක, පාරිසරික සාධක වෙනස් වීම නිසා ඇතිවේ. පාරිසරික සාධක වෙනස් වීම නිසා ඇතිවේ. මෙන්න මෙව ලියන්න උදාහරණ විදිහට සුළඟ, වර්ෂාව, වර්ෂාව, ගම් වතුර, ගම් වතුර, සුනාමි, සුනාමි, භූකම්පන, ඔය වගේ දේවල්. හරි. ඊට පස්සේ නබුතේ කතා කරන්න වෙනත් බහර පිළිබඳව. වෙනත් බහර මොනවද? වෙනත් බහර කියන්නේ මෙන්න මේවා පුතා. වෙනත් බහර ලියන්න මෙහෙම. වෙනත් බහර වලට උදා මෙහෙම ලියන්න. ගිනි ගැනීම, ගිනි ගැනීම, මල බැඳීම, මල බැඳීම, ගිනි ගැනීම, හරි, මල බැඳීම, පිපිරුම්, පිපිරුම්, ඒ වගේම වාහන ශබ්ද, තව වාහන වල ශබ්ද. හරි, වාහන වල ශබ්ද. එච්චරයි. ඔන්න බහර ටික. හරි, පොතරට කියන විදිහට පස්සේ හතරවෙනි කොටස හරි පහ. තැන් වාත්තු කොන්ක්‍රීට් සහ පෙර වාත්තු කොන්ක්‍රීට් වල වෙනස පැහැදිලි කරන්න කියනවා. පුතේ, තැන් වාත්තු කොන්ක්‍රීට් කියන්නේ ඉදිකිරීමක් කරන භූමියේදීම වාත්තු කරලා නිර්මාණය කරන කොන්ක්‍රීට්. ඒව තැන් වාත්තු. පෙර වාත්තු කොන්ක්‍රීට් කියලා කියන්නේ ඉදිකිරීම කරන භූමියට පිටත තැනක කොන්ක්‍රීට් තැන්පත් කිරීමෙන් නිර්මාණය කරගන්න කොන්ක්‍රීට්. දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් ඔය ලයිට් කණු, කම්බි කණු, බෝක්කු කැට වගේ දේවල්, කොන්ක්‍රීට් සිලිපර කඳන් වගේ දේවල් වෙන තැනක නිර්මාණය කරලා අවශ්‍ය තැනට ප්‍රවාහනය කරලා පාවිච්චි කරන දේවල්. පැහැදිලිද? ඒවට අපි කියනවා පෙර වාත්තු කොන්ක්‍රීට් කියලා. ලියන්නකෝ මෙන්න මෙහෙම. මුලින්ම ලියන්න තැන් වාත්තු කොන්ක්‍රීට් කියලා ලියන්නකෝ. තැන් වාත්තු කොන්ක්‍රීට්. පුතා, තැන් වාත්තු කොන්ක්‍රීට් කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. ඉදිකිරීම කරන භූමියේදීම, ඉදිකිරීම කරන භූමියේදීම,
ඉදිකිරීම කරන භූමියේදීම කොන්ක්‍රීට් කොන්ක්‍රීට් වාත්තු කිරීමෙන් කොන්ක්‍රීට් වාත්තු කිරීමෙන් නිමවා ගන්නා කොන්ක්‍රීට් වේ නිමවා ගන්නා කොන්ක්‍රීට් වේ නිමවා ගන්නා කොන්ක්‍රීට් වේ උදාහරණ ලියන්න පුතේ තැන් වාත්තු කොන්ක්‍රීට් වලට මෙන්න මේවා ලියන්න ලියන්න ලින්ටල ලින්ටල කැන්ටිලීවර කැන්ටිලීවර ඒ වගේම කොන්ක්‍රීට් පුවරු අපි ගොඩනැගිලි වල ස්ලැබ් දානවා කියනන්නේ ඒක කොන්ක්‍රීට් පුවරු ඇති ඊට පස්සේ ලියනවා දරුවනේ පෙර වාත්තු කොන්ක්‍රීට් කියලා පෙර වාත්තු කොන්ක්‍රීට් පෙර වාත්තු කොන්ක්‍රීට් ලියන්න පුතේ මෙන්න මෙහෙම පෙර වාත්තු කොන්ක්‍රීට් පෙරවත්තු කොන්ක්‍රීට් කියන ලියන්න ඉදිකිරීම කරන භූමියේදී නැත්නම් ඉදිකිරීම කරන භූමියට පිටත පිටත ඉදිකිරීම කරන භූමියට නැත්නම් පිටතින් වූ තැනක පිටතින් වූ තැනක පිටතින් වූ තැනක පිටතින් වූ තැනක වාත්තු කිරීමෙන් නිමවා ගන්නා वात्तु किरीमें निमवा गन्ना वु कॉन्क्रीट वे वात्तु किरीमें निमवा गन्ना वु कॉन्क्रीट वे उदाहरण लियान्न उदाहरण लियान्न लियान्न दरुने बोकु कैटे वेरंड कनु दुम्रिय मार्ग सिल्पर ओय वगे देवाल ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස හරිය. B කොටසට එනවා. හරි පොතේ අපි යනවා දැන් පළවෙනි ප්‍රශ්නේ B කොටසට ඉදිකිරීම ක්ෂේත්‍රයේදී විවිධ බැම්මි වර්ග යොදා ගන්නවා කියලා කියනවා. ඉංග්‍රීසි බැම්මක ඉදිරි ආරෝහණේ අඳින්න කියනවා. දැන් පොතා ඉංග්‍රීසි බැම්මක් ගත්තට පස්සේ ඉංග්‍රීසි බැම්මක අපි දකින දේවල් තියෙනවා. එක වර්ගයක බඩගල් එක වර්ගයක ඔලුගල් විදියට ඉංග්‍රීසි බැම්ම තියෙන්නේ. අපි ඒක අඳොත් අපිට මෙන්න මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. इंग्रीसी बम्म तीयन पुते एक वर्यक बड़गल अनीत्वर्य उलुगल विधियट इंग्रीसी बम्मे कोडस्टिक संबंधला तीयन्ने मेतन तीयन बड़गल इडवस मेतन तीयन उलुगल मेतन तीयन उलुगल वर्ये मुलिंदाला तीयन मेतन आनबांधुवक् तीयनवा हरे मेतन तीन आन बांधुवाक राइट मे तीन इंग्रीसी बेम इंग्रीसी बेम मे आटकन अभी बड़गल बेम मेतम बड़गल वर्य बड़गल वर्य की अन्नको इक वर्याक मेक विला ओलुगल वर्य ओलुगल वर्य मेया विला आन बांधु आन बांधु ओ ना मेटिकली अन पुलुवान सिरस कुस्तूरे मेकोण नम पुताल अन पुलुवान तिरस कुस्तूरे इवागे मली अन पुलुवां अवश्यनाम मेया सहा मेया अतर स्पेस नता वेनस මෙනි පරතරය අපිට ලියන්න පුළුවන් අනුයාත වරි දෙකක සිරස් කුස්තුර පරතරය අපි එකට කියනවා අතිවැස්ම කියලා අතිවැස්ම ඔන්න ඒ විදිහට පුතාලාට ඉංග්‍රීසි බම්මක තියෙන මූලික කොටස් ටික නෝට් කරන්න පුළුවන් වෙයි අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනම් ඉක්මනින් මේක සම්පූර්ණ කරලා හවර කරන්න බලන්න हर तब दुरा मेक नोट करना इन अद हर अड़वर हदाई इट पसना देवनी गोड़ सबदा ब्लॉगा बहबिता कर बड़गा बेम्मलो पहादान कि ब्लॉगा दत्तर बस पे ब्लॉगा दिग फल उस गत्तम हार सी आई दिशी आई विधि सामान्य ब्लॉगा मिनुमती मिलीमीटर वाली
හරි සමහනේ ඝන બ્લોක් ගලක දිගපළ ලුස තියෙන 400 100 200 දැන් එතකොට මෙහෙම ගත්තාම මේ બ્લોක් ගලක අපි දිගපළ ලුස ගත්තාම අපි දකින්නේ මෙන්න මෙහෙමනේ ඔය બ્લોක් ගල මෙයාගේ දරුවනේ 400 කියන්නේ මේ පැත්ත 100 කියන්නේ මේ පැත්ත උස තමයි මේ පැත්ත එතකොට બ્લોක් ගලක් අපි බැම්මකට තියන්නේම පුතේ මෙන්න මේ පැත්තරමනේ තියන්නේ ඔය විදිහෙමනේ තියන්නේ ඔය විදිහට තියනකොට බැම්මේ පළල මිලිමීටර 100ක් විතර තමයි අපිට ගන්න වෙන්නේ ඒ කියන්නේ ඝනකම එතකොට අපි මේ બ્લોක් ගලක් ගත්තාම બ્લોක් ගලේ උස සහ පළල ගත්තාම අපිට මේ બ્લોක් ගලේ පළල මිලිමීටර 100ක් වෙන නිසා අපිට ඒ පැත්තම තියෙන විදිහට බැමි බඳින්න පුළුවන් එතන අපෙන් අහන්නේ બ્લોක් ගල් එලද්දි භාවිතා කරන්නේ බඩගල් බැම්මයි පහදන්න ලියන්නක මෙන්න මෙහෙම බ්ලොක් ගලක දිග පළල උස බ්ලොක් ගලක දිග පළල උස පිළිවෙලින් පිළිවෙලින් මිලිමීටර 100 වැඩි කිරීම සෝරි මිලිමීටර 400 වැඩි කිරීම 100 වැඩි කිරීම 200 400 100 200 400 100 200 වෙන බැවින් එහි පළල බැම්මෙහි ඝනකම වන පරිදි බැම්මෙහි ඝනකම වන පරිදි බැමි බැඳිය හැක එනම් බඩගල් ක්‍රමයටය මෙලෙස බැමි බැඳීමේදී මොකද වෙන්නේ පුතේ කාමරවල ගොඩනැගිල්ලේ කාමරවල ඇතුළත ඉඩකඩ අඩු කරගන්න පුළුවන් මොකද බැම්මේ පළල අඩු වෙනකොට කාමරේ ඇතුළේ ඉඩ වැඩි වෙනවා හරි මෙලෙස බැමි බැඳීමේදී ගොඩනැගිලි ඇතුළත ඉඩකඩ වැඩි කරගත හැක වැඩි කරගත හැක හොඳයි ඊට පස්සේ කියනවා පුතේ තුන්වෙනි කොටස අත්තිවාරමක ප්‍රයෝජන පුතේ අත්තිවාරමක ප්‍රයෝජන මොනවද මතුපිට සමතලයක් නිර්මාණය කරන්න අත්තිවාරමක් ඕනේ ඒ වගේම ගොඩනැගිල්ලට යෙදෙන බර බෙදා හරින්න අත්තිවාරමක් ඕනේ ඒ වගේම පුතේ පසෙහි ස්ථායීතාවය එහෙම නැත්නම් පස මතර යෙදෙන ස්ථායීතාවය විශේෂම දරුවනේ ඒ කියන්නේ පස මතර යෙදෙන බරෙහි තීව්‍රතාවය සීමා කරගන්න අත්තිවාරමක් ඕනනේ ඔන්නේ කරුණ ටික අපි මතක් කරමු එනිසා ලියන්න පුතේ අත්තිවාරමක ප්‍රයෝජන මෙන්න මේවයි ප්‍රයෝජන ලියන්න ගොඩනැගිල්ලෙහි බර නැත්නම් ගොඩනැගිල්ලට යෙදෙන බර බෙදා හැරීමට තව එකක් ලියන්න මතුපිට සම මට්ටමක් ලබා ගැනීම ඊළඟට ලියනවා තුන්වෙනි එකනා ලියනවා පස මතට යෙදෙන බරෙහි තීව්‍රතාව සීමා කර ගැනීමට අවසාන එකනා ලියනවා ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට ලබා ගැනීමට හොඳයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි ඊට පස්සේ නෝ පුතේ කතා කරන්න දෙවෙනි ප්‍රශ්නය අපි එනවා පුතේ දෙවෙනි ප්‍රශ්නට පළවෙනි කොටස දෙකේ එක ලෝහ රත් පිළියම් කිරීමේ ක්‍රම හතරක් දැන් ලෝහ රත් පිළියම් කිරීමේ ක්‍රම මොනවද ඔ අපිට හම්බ වෙනවා පුතේ පළවෙනි එකේනා පන සමනය කරනවා ඊළඟට
පන බාල කරනවා ඊළඟට පන දැඩි කරනවා ඊළඟට පන පොවනවා පන පෙවීම ඊළඟට පිටුතල දැඩි කිරීම ඔන්න වැඩ ටික කරනවනේ පුතේ දැන් පන සමනය කරනවා කියන්නේ මොකක්ද පන සමනය කරනවා කියන්නේ පුතේ ලෝහයක් අරගෙන අඩු උෂ්ණත්වයක ඉඳලා වැඩි උෂ්ණත්වයක් දක්වා ක්‍රමයෙන් රත් කරලා පවණයේ සිසිල්ෙන්න ඉඩ දෙනවා ඔන්න පන සමනය පන බාල කිරීම කියන්නේ පුතේ අඩු උෂ්ණත්වයක ඉඳලා ලෝහයක් ගිනියම් වන තෙක් ඒක රක්ත වර්ණ වන තෙක් රත් කරලා පවණයේ සිසිල්ෙන්න ඉඩ දෙනවා පන දැඩි කරනවා කියන්නේ ලෝහයක් රක්ත වර්ණ වන තෙක් රත් කරලා ක්ෂණිකව සිසිල් ජලයේ ගිල්වනවා පන පෙවීම කියන්නේ මොකක්ද ලෝහයක් පන දැඩි කිරීමට තරම් උෂ්ණත්වයකට නැතුව ඊට ටිකක් අඩු උෂ්ණත්වයකට රත් කරලා දරුවනේ සිසිල් වෙන්න ඉඩ හරිනවා විශේෂයෙන්ම අර ජලයේ ගිල්වනවා වගේ වැඩක් කරනවා පිටුතල දැඩි කරනවා කියන්නේ යම් කිසි වැඩ කොටසක මතු පිට තලය දැඩි බවට පත් කරනවා දැන් වාගේ ගෙදර වක් පිහිය තියෙනවනේ ගෙදර වක් පිහියේ කැපුම් තලයේ තියෙන පැත්තට විරුද්ධ පැත්ත අපිට මිටියකින් උනත් ගහන්න පුළුවන් හොඳ ශක්තිමත් බවකින් යුක්තයිනේ ආන් ඒ ගුණය තමයි පිටුතල දැඩි කිරීම කියලා කියන්නේ ලියන්න පුතා පන සමනය කිරීම අපි ලියමු විස්තර කරන්න පන සමනය කිරීම ලියන්න ලෝහයක් අඩු උෂ්ණත්වයක සිට ලෝහයක් අඩු උෂ්ණත්වයක සිට ක්‍රමයෙන් රත් කොට පවණේ සිසිල් වීමට ඉඩ හරී පවණේ සිසිල් වීමට ඉඩ හරී හොඳයි දෙවනි කෙනා පුතා පන බාල කිරීම ලියන්න පුතේ මෙහෙම ලෝහයක් අඩු උෂ්ණත්වයක සිට රක්ත වර්ණවන පරිදි රත් කොට පවණේ සිසිල් වීමට ඉඩ හරි හොඳයි ඊට පස්සේ එනවා පන දැඩි කිරීම ලියන්න පුතේ මෙහෙම ලියන්න ලෝහයක් රතුවන් රතට රත්වන පරිදි නැත්නම් රතුවන් රතට රත් කොට ලෝහයක් රතුවන් රතට රත් කොට ක්ෂණිකව සිසිල් කරයි ඒ කියන්නේ වතුරේ උබනවා එහෙම නැත්නම් මොකක් හරි ඔයිල් එකක ගිල්වීම කරනවා හරි රතුවන් රතට රත් කොට ක්ෂණිකව සිසිල් කරයි ඊළඟට පන පෙවීම ලියන්න මෙහෙම පන දැඩි කිරීමට තරම් නොමැති ඊට අඩු උෂ්ණත්වයකට පත්කොට එහෙමතර රත්කොට ඊට අඩු උෂ්ණත්වයකට රත්කොට ක්ෂණිකව සිසිල් කරයි ක්ෂණිකව සිසිල් කරයි අවසාන කරන ලියමු පුතා පිටුතල දැඩි කිරීම ලියන්න මෙන්න මෙහෙම මොකක්ද පිටුතල දැඩි කරනවා කියන්නේ කියලා ලියන්න පිටුතල දැඩි කිරීම ලියන්න පුතේ මෙහෙම වැඩ කොටසක මතු තලය දැඩි බවට පත් කිරීම මෙලෙස හඳුන්වයි දැඩි බවට පත් කිරීම මෙලෙස හඳුන්වයි මෙලෙස හඳුන්වයි හරි ඊට පස්සේ අපිට කියනවා පිත්තල ඇලුමිනියම් තඹ ආයුධ වානේ යන ලෝහවල හරි මොනවද පුතේ ලෝහ ටික පිත්තල ඇලුමිනියම් තඹ ඒ වගේම ආයුධ වානේ
ඔන්න ඒ ලෝහවල පණ සමනය කරන ආකාරය අපෙන් අහනවා දැන් පුතේ පිත්තලයි තඹයි කියන ලෝහ දෙක ගත්තහම එයාලගේ අපිට ඔය පණ සමනය කරගන්නකොට රතුවන් රතර රත් කරලා පිත්තල සහ තඹ රතුවන් රතර රත් කරලා පවණ එහෙම නැත්නම් ක්‍රමයෙන් ජලයේ ගිල්ලුවා නම් පණ සමනය කරගන්න පුළුවන් ඇලුමිනියම් අපිට පුළුවන් උතුරන ජලයේ ගිල්වලා පවණේ සිසිල් කරන්න ආයුධ වානේ නම් රතුවන් රතර රත් කරලා පවණේ සිසිල් කරන්න පුළුවන් අපි මේව දන්නවා අපි ලියමු මෙහෙම ලියන්න පොදේ පිත්තල ඇල ඉරක් තඹ මේ දෙන්නම එකම විදිහට වැඩ කරනවා හරි පිත්තල ඇල ඉරක් තඹ ලියන්න පොදේ රතුවන් රතට රත් කොට රතුවන් රතට රත් කොට ක්‍රමයෙන් ජලයේ ගිල්වයි රතුවන් රතට රත් කොට ක්‍රමයෙන් ජලයේ ගිල්වයි ක්‍රමයෙන් ජලයේ ගිල්වයි හරි ඊළඟට ඇලුමිනියම් කියලා ලියන්න ඇලුමිනියම් ලියන්න පොතේ උතුරන ජලයේ ගිල්වා උතුරන ජලයේ ගිල්වා පවනේ සිසිල් කරයි උතුරන ජලයේ ගිල්වා පවනේ සිසිල් කරයි ඊළඟට ආයුධ වානේ කියලා ලියන්න ආයුධ වානේ ලියන්න රතුවන් රතට රත් කොට රතුවන් රතට රත් කොට පවනේ සිසිල් කරයි රතුවන් රතට රත් කොට පවනේ සිසිල් කරයි පවනේ සිසිල් කරයි හරි ඔන්න දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස පොතක් කියනවා විදුම් යන්ත්‍ර වර්ග හතරක් දැන් අපි දන්නවා මොනවද විදුලි අත්විදුම් යන්ත්‍රය තියෙනවා ඒ වගේම බංකු විදුම් යන්ත්‍රයක් තියෙනවා අරිය විදුම් යන්ත්‍රයක් තියෙනවා හිටි විදුම් යන්ත්‍රයක් තියෙනවා බහු විදි විදුම් යන්ත්‍රය කියලා කෙනෙක් තියෙනවා ලියන්න පුතා විදුලි අත්විදුම් යන්ත්‍රය විදුලි අත්විදුම් යන්ත්‍රය විදුලි අත්විදුම් යන්ත්‍රය ඊළඟට ලියනවා බංකු විදුම් යන්ත්‍රය බංකු විදුම් යන්ත්‍රය බංකු විදුම් යන්ත්‍රය ඊට පස්සේ අරිය විදුම් යන්ත්‍රය අරිය විදුම් යන්ත්‍රය ඊළඟට පුතා හිටි විදුම් යන්ත්‍රය හිටි විදුම් යන්ත්‍රය අවසාන කෙනා බහු විදි විදුම් යන්ත්‍රය බහු විදි එකපාර සිදුරු ගොඩක් විද ගන්න පුළුවන් බහු විදි විදුම් යන්ත්‍රය හරි හතර කොටස කියනවා ලෝහ විදීමේදී නිවැරදි විදීමක් ලබා ගැනීම සඳහා අනුගමනය කරන්නට වැදගත් කරුණු තුනක් පුතා ලෝහ විදිද්දී නිවැරදි විදීමක් ලබා ගැනීම සඳහා අනුගමනය කරන්න ඕන ක්‍රියාවලිය ගත්තම පළවෙනි කෙනා ලෝහය මත සිදුරක් අපි විදින්න හදනවා නම් සිදුර විදින තැන මැදි පොන්චියකින් සලකුණු කර ගන්නට ඕනේ. දෙක වැඩ කොටස දඬුවඬුවක හිර කර ගන්නට ඕනේ. තුන විදින්න බලාපොරොත්තු වන සිදුරේ විෂ්කම්බයට සමාන විදුම් කට්ටක් වෙදපු බංකු විදුම් යන්ත්‍රයකින් සිදුර විද ගන්නට ඕනේ. හතර විදින සිදුරේ විෂ්කම්බය මිලිමීටර 9ට වඩා වැඩි නම් අපි දරුවනේ සිදුරේ පරිධියත් සලකුණු කර ගන්නට ඕනේ. ඔන්න ටික ලියන්නක මෙහෙම පළවෙනි කෙනා ලියන්න. ලියන්න. लोहय मत सिदुर विधियुत स्थानय लोहय मत सिदुर विधियुत स्थानय सिदुर विधियुत स्थानय मेदिपंचियक मगिन मेदिपंचियक मगिन सलकुनु करन्न मेदिपंचियक मगिन सलकुनु करन्न मेदिपंचियक मगिन सलकुनु करन्न देवनी एक्केना लियन्न वेड कोटस වැඩකොටස දඬු අඬුවක සිර කරන්න වැඩකොටස දඬු අඬුවක සිර කරන්න වැඩකොටස දඬු අඬුවක සිර කරන්න තුන්වෙනි කොටස ලියන්න තුන්වෙනි කොටස ලියන්න සිදුරේ විෂ්කම්බයට සමාන විෂ්කම්බයක් සහිත සිදුරේ විෂ්කම්බයට සමාන විෂ්කම්බයක් සහිත විදුම් කටුවක් යෙදු විදුම් කටුවක් යෙදු බංකු විදුම් යන්ත්‍රයක් ආධාරයෙන් නැත්නම් මගින් බංකු විදුම් යන්ත්‍රයක් මගින් සිදුර විද ගන්න බංකු විදුම් යන්ත්‍රයක් මගින් සිදුර විද ගන්න සිදුර විද ගන්න අවසාන කෙනා ලියන්න අවසාන කෙනා සිදුරේ විෂ්කම්බය මිලිමීටර 9ට වැඩි නම් සිදුරේ විෂ්කම්බය මිලිමීටර 9ට වැඩි නම් මිලිමීටර 9ට වැඩි නම් මිලිමීටර 9ට වැඩි නම් විෂ්කම්බය මිලිමීටර 9ට වැඩි නම් පරිධියද සලකුණු කරන්න පරිධියද සලකුණු කරන්න හොඳයි පස්වෙනි කොටසට එනවා පුතේ
ඉස්කුරුපු පොටේ විෂ්කම්බේ සමාන වෙච්ච බ්‍රිතාන්‍ය මිනුම් ක්‍රමයේ නිපදවපු පොටෑනියක් සහ මෙට්‍රික් ක්‍රමයේ නිපදවපු මුරිච්චියක් එකට සම්බන්ධ කරන්න බැරි වෙන්න හේතුව අපි සරලව දන්නවා පුතේ මේ කාරණාව. මොකද පුතේ දැන් ඔය පොටෑනියයි මුරිච්චියයි හදලා තියෙන්නේ එකිනෙකට වෙනස් වෙච්ච එකක දෙකකින්. දැන් ඔය පොටෑනියයි මුරිච්චිය එකට සෙට් වෙනවා නම් මොකද වෙන්න ඕනේ? දෙන්නගම ඉස්කුරුපු අන්තරාලය එක සමාන වෙන්නට ඕන. දැන් මේ කතාවේ කියවෙන්නේ ඒකක වර්ග දෙකකින් මේක හදන පුහම අන්තරාලය සමාන වෙන්නේ නැහැ. ඒ නිසා පොටෑනිය සහ මුරිච්චියකට සම්බන්ධ කරන්න බෑ. හරිම සරලයි. ලියන්න මෙහෙම. ලියන්න. පොටෑනිය හා මුරිච්චිය පොටෑනිය හා මුරිච්චිය පොටෑනිය හා මුරිච්චිය පොටෑනිය හා මුරිච්චිය එකට සම්බන්ධ වීම සඳහා පොටෑනිය හා මුරිච්චිය එකට සම්බන්ධ වීම සඳහා එහෙම නැත්නම් එකට සම්බන්ධ වීමට නම් එකට සම්බන්ධ වීමට නම් පොටෑනිය හා මුරිච්චිය එකට සම්බන්ධ වීමට නම් එකට සම්බන්ධ වීමට නම් එහි ඉස්කුරුපු අන්තරාලය එහි ඉස්කුරුපු අන්තරාලය එක සමාන විය යුතුය එක සමාන විය යුතුය එක සමාන විය යුතුය නමුත් 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 පොටෑනියේ හා මුරිච්චියේ මුරිච්චියේ නිර්මාණය නිර්මාණය ඒකක වර්ග දෙකකින් සිදු කර ඇති නිසා ඒකක වර්ග දෙකකින් සිදු කර ඇති නිසා සිදු කර ඇති නිසා මෙහිදී එම උපාංග දෙක මෙහිදී එම උපාංග දෙක එකිනෙකට සම්බන්ධ කළ නොහැක එකිනෙකට සම්බන්ධ කළ නොහැක එච්චරයි හයවෙනි කොටස ඇන මුරිච්චි තද කරන්නට උන ව්‍යවර්තය තීරණය කරද්දී සැලකිලිමත් වෙන කරුණු දැන් ඇන මුරිච්චි තද කරන්න ව්‍යවර්තයක් තීරණය කරද්දී මුලින්ම සැලකිලිමත් වෙනවා එයාගේ ඉස්කුරුපු අන්තරාලය ගැන ඊළඟට හදලා තියෙන මැටීරියල් එක ගැන ඒ වගේම දරුවනේ ඔය ඇනේ කඳේ විෂ්කම්බය ගැන ඒ වගේම ඔය ඇනේ හිසෙහි හැඩය ගැන සැලකිලිමත් වෙනවා කියන්න ඉස්කුරුපු අන්තරාලය ඉස්කුරුපු අන්තරාලය ඒ වගේම භාවිතා කර ඇති අමුද්‍රව්‍යය භාවිතා කර ඇති අමුද්‍රව්‍යය භාවිතා කර ඇති අමුද්‍රව්‍යය ඊළඟට කඳෙහි විෂ්කම්බය ඒ කියන්නේ ඇනේ කඳෙහි විෂ්කම්බය ඒ වගේම ඇන හිසෙහි හැඩය හොඳයි ඊළඟට හයවෙනි කොටස හරි හත ස්පර්ශක ආමානය භාවිතා කරද්දී පිළිපදින්නට යන කරුණු දෙකක් පොතේ ස්පර්ශක ආමානය පාවිච්චි කරද්දී අධික උෂ්ණත්ව හෝ අධික සීතල පරිසරවල භාවිතා කරන්න හොඳ නැහැ මොකද ප්‍රසාරණීය හෝ සංකෝචනය වෙනවා දෙක චලනය වෙන කොටස් අතර පරතරය මනින්න ගන්න හොඳ නැහැ චලනය වෙන අවස්ථාවකදී ඊළඟට තෙල් ග්‍රීස් වගේ අපද්‍රව්‍ය තැවරෙන්නේ නැති විදියට මිනුම් ගන්නට ඕන පුතා ලියමු මෙන්න මෙහෙම අධික උණුසුම හෝ ශීතල සහිත පරිසරවල අධික උණුසුම හෝ ශීතල සහිත පරිසරවල මිනුම් ගැනීමෙන් වැළකීම දෙවනියක්කෙනා චලනය වන කොටස් අතර පරතර ගැනීමෙන් වැළකීම චලනය වන කොටස් අතර පරතර ගැනීමෙන් වැළකීම පරතර චලනය වන කොටස් අතර පරතර ගැනීමෙන් වැළකීම ඊළඟට තෙල් ග්‍රීස් වැනි තෙල් ග්‍රීස් වැනි අපද්‍රව්‍යය තැවරීම නොවන පරිදි මිනුම් ගැනීම ඒක අවසාන කොටස කියනවා මෝටර රථ එන්ජිමක සියුම් පරතර පරීක්ෂා කරන්න ඕන ස්ථාන හතරක් අපි දන්නවා පොතේ ස්ථාන හතරක්
ස්පර්ශකාමානේ භාවිතා කරන අවස්ථා හතරක් පළවෙනි එක තමයි දරුවනේ පිස්ටන් වලලු වල මූට්ටුව පරීක්ෂා කරන්න දෙවෙනි එක කෙනා තමයි ටැපැට්ටු සීරු මාරු කරදී යොදාගත්තා තුන්වෙනි එක ස්පාක් ප්ලග් එකේ ගැප් එක බලන්න හතරවෙනි එක කෙනා ඩිස්ට්‍රිබියුටර් එකේ විස්පර්ශක තුඩු අතර පරතරය පරීක්ෂා කරන්න මතකයිනි ඔය හතර දෙනා ලියමු මෙන්න මෙහෙම ලියන්න ලියන්න පිස්ටන් වලලු මූට්ටු පරීක්ෂාවට එහෙම නැත්නම් පිස්ටන් වලලු මූට්ටු පිස්ටන් වලලු මූට්ටු පරතරය පරීක්ෂාව පිස්ටන් වලලු මූට්ටු පරතරය පිස්ටන් වලලු මූට්ටු පරතරය පරීක්ෂාව මූට්ටු පරතරය පරීක්ෂාව දෙවෙනි කෙනා ලියන්න දෙවෙනි කෙනා ලියනවා ටැපැට්ටු සීරුමාරු කිරීමේදී ටැපැට්ටු සීරුමාරු කිරීමේදී ඊළඟට පුලිඟු පේනු පරතරය පුලිඟු පේනු පරතරය පරීක්ෂාවේදී පුලිඟු පේනු පරතරය පරීක්ෂාවේදී අවසාන එක්කෙනා ලියනවා බෙදාහරණියේ විස්පර්ශක තුඩු පරතරය බෙදාහරණියේ විස්පර්ශක තුඩු පරතරය පරීක්ෂාවේදී පරීක්ෂාවේදී හොඳයි ඔතනින් පුතා දෙවෙනි ප්‍රශ්නේ වැඩි දෙක ඉවර වෙනවා හරිපද දෙවෙනි ප්‍රශ්න දැන් ඉවරයිනේ අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට පළවෙනි කෙනා සිව්පහර එන්ජිමක සහ දෙපහර එන්ජිමක වෙනස්කම් පුතා අපි බෙදා ගන්නවා මේක කොටස් දෙකකට බෙදාගෙන එක පැත්තක ගමු සිව්පහර අනිත් පැත්තේ ගනිමු දෙපහර පුතා අපි ඊට පස්සේ මේ යටතේ විස්තර කිරීම කරමු ඒ කියන්නේ අපි මේක කොටස් දෙකකට අපි නෝට් කරගෙන විස්තර වෙන වෙනම නෝට් කරමු ඒ කියන්නේ මෙහෙම දැන් සිව්පහර ගත්තාම ඒ කියන්නේ ෆෝස් ස්ට්‍රොක් එන්ජින් එකක් ගත්තාම දඟර කඳේ සම්පූර්ණ වට දෙකකදී එක බල පහරක් දෙනවා දෙපහර එන්ජිම ගත්තාම දඟර කඳේ වට එකකදී බල පහර එකක් දෙනවා ඊට පස්සේ සිව්පහර ගත්තට පස්සේ සිව්පහර එන්ජින් වල වෙනමම සම්ප එකක් තියෙනවා දෙපහර එන්ජින් වල සම්ප එකක් වෙනමම නැහැ සිව්පහර එන්ජින් වල චූෂණ සහ පිටාර කියලා වැල්ව තියෙනවා සිව්පහර දෙපහර එන්ජින් වල චූෂණ සහ පිටාර කියලා වැල්ව නැහැ ඊට පස්සේ සිව්පහර එන්ජිමක් ගත්තාම ප්‍රමාණයෙන් විශාලයි දෙපහර එන්ජිමක් ගත්තාම ප්‍රමාණයෙන් කුඩයි සිව්පහර එන්ජිමක් ගත්තාම ආයු කාලය සාපේක්ෂව අඩුයි දෙපහර එන්ජිමක ආයු කාලය සාපේක්ෂව වැඩි සිව්පහර එන්ජිමක් ගත්තාම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළයි දෙපහර එන්ජිමක ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි ඉතින් ඔන්නෙ විදිහට විස්තර කරමු මෙතනදී දෙපහර කියලා කියන්නේ මේ දෙපහර පෙට්‍රල්ලා ඩීසල් නෙමෙයි මේ දෙපහර පෙට්‍රල් එන්ජින් එතකොට අපි මෙහෙම කතා කරමු බෙදා ගන්නකො එක පැත්තක සිව්පහර එන්ජිම අනිත් පැත්තේ දෙපහර පෙට්‍රල් එන්ජිම දෙපහර පෙට්‍රල් එන්ජිම වර්ග කරමු නැත්නම් අපි මේ දෙන්නගේ වෙනස ලියමු මෙහෙම ලියන්න සිව්පහර කියන තැන ලියන්න අපි දැන් කතා කරමු සිව්පහර ගැන පොතේ ලියන්නේ මෙහෙම දඟර කඳ වට දෙකකදී දඟර කඳ වට දෙකකදී එක් එන්ජින් චක්‍රයක් ලබා දේ දඟර කඳ වට දෙකකදී එක් එන්ජින් චක්‍රයක් ලබා දේ දඟර කඳ වට දෙකකදී එක් එන්ජින් චක්‍රයක් ලබා දේ ඊට පස්සේ දෙපහර පෙට්‍රල් කියන තැන ලියන්න දඟර කඳ වට එකකදී දඟර කඳ වට එකකදී එක් එන්ජින් චක්‍රයක් ලබා දේ එක් එන්ජින් චක්‍රයක් ලබා දේ හරි සිව්පහර කියන පැත්ත ලියන්න අංක 2 කියලා දාලා අංක 2 කියලා දාලා ලියන්න ලියන දරුවනේ තෙල් දෙනක් වෙනමම ඇත තෙල් දෙනක් වෙනමම ඇත දෙපහර කියන පැත්ත ලියන්න තෙල් දෙනක් නොපිහිටන අතර තෙල් දෙනක් නොපිහිටන අතර තෙල් දෙනක් නොපිහිටන අතර පෙට්‍රල් සමග ස්නේහක මිශ්‍ර කර යොදයි 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 ඊළඟට සිව්පහර කියන පැත්තට එනවා සිව්පහර කියන පැත්තට වෙලා ලියනවා චූෂණ හා පිටාර ලෙස වූ වැල්ව දෙකකි චූෂණ හා පිටාර ලෙස වූ වැල්ව ආකාර දෙකකි චූෂණ හා පිටාර ලෙස වූ වැල්ව ආකාර දෙකකි වැල්ව ආකාර දෙකකි ඊට පස්සේ දෙපහර පෙට්‍රල් කියන පැත්තට වෙලා ලියන්න දෙපහර පෙට්‍රල් කියන පැත්තට ලියන්න වැල්ව නොපිහිටයි වැල්ව නොපිහිටයි වැල්ව නොපිහිටයි සිව්පහර කියන පැත්තට වෙලා ලියන්න ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළය ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළය දෙපහර කියන කට්ටිය පැත්තෙන් ලියන්න ඉන්ධන කාර්යක්ෂමතාවයේ අඩුය
ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුය. සිව්පහර කියන පැත්තෙන් ලියන්න ප්‍රමාණයෙන් හා මිලෙන් වැඩිය දෙපහර කියන පැත්තෙන් ලියන්න ප්‍රමාණයෙන් කුඩා අතර මිල අඩුය මිල අඩුය සිව්පහර කියන පැත්තෙන් ලියන්න සිව්පහර කියන පැත්තෙන් ලියන්න නඩත්තු වියදම වැඩිය දෙපහර කියන පැත්තෙන් ලියන්න නඩත්තු වියදම අඩුය හරි ඇති ඔන්න කරුණු කීපයක් ඉව දැන් ටේබල් එක කම්ප්ලීට් කරන්න ඒක දෙවෙනි කොටස පුතා पेट्रोल सह डीसल इंधन पद्धति वाले दक्षिण लबड़े विनस्कम दक्वन के लिए डीसल सह पेट्रोल इंधन पद्धति वाले दक्षिण लबड़े विनस्कम होंदाई पुते दम्मे डीसल पेट्रोल सह डीसल इंधन पद्धति वाले दक्षिण लबड़े विनस्कम यथकोट मेतन दी अपीम पड़ा मेक हदागमु पेट्रोल हा डीसल इंधन पद्धति वाले दक्षिण लबड़े विनस्कम एक अभी मेतन दी पेट्रोल सह डीसल इंधन वाले तीन विनस्कम के कथा करम एक पद्धति पेट्रोल सह डीसल इंधन पद्धति वाले කියන කැලේ චුට්ටක් අයින් කරගමු. එතකොට පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවල දක්නට ලැබෙන වෙනස්කම් කියලා හදාගමු. පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවල තියෙන වෙනස්කම්. එතකොට පොදේ දැන් ඩීසල් සහ පෙට්‍රල් ගත්තට පස්සේ හරි? දැන් අපි මෙයාලා ගත්තාම දරුවනේ පෙට්‍රල් ඒ වගේම ඩීසල් හරි. මෙයාලගේ තියෙනවා පුතා ಗುಣ. මෙයාලගේ තියෙනවා පුතේ ಗುಣ. मेलगती पुते गुण एक मेलगेना पुते विशिष्ट गुरुत्वय विशिष्ट गुरुत्वय इवगेम स्वन ज्वलन अगय इवगेम ताप जनक अगय इवगेम वाष्पशीली भव दत्तर पस्से मेलगे विशिष्ट गुरुत्वय पेट्रोल सह डीसल वाले पुते मतकद विशिष्ट गुरुत्वय पेट्रोल विशिष्ट गुरुत्वय पेट्रोल पुते विशिष्ट गुरुत्वय की दशम हताई तुनाई दशम हताई नमय अतर मतकाई वाले विशिष्ट गुरुत्व पेट्रोल दशम हताई तुनाई दशम हताई नमयाई डीसल वाले दशम अटाई एकाई दशम अटाई हयाई अतर मतकाई दशम अटाई एकाई दशम अटाई हयाई विशिष्ट गुरुत्वय एक पेट्रोल विशिष्ट गुरुत्वय दशम हताई तुनाई हताई नमयाई अतर डीसल दशम अटाई एकाई दशम अटाई हयाई अतर इलाट स्वंज्वलन अगय गत्ताम पेट्रोल वाले देशीय असूवाई डीसल वाले देशीय दहाय देशीय असूवाई सेल्सियस अंशक देशीय दहाय सेल्सियस अंशक मे मतकाई वाले स्वंज्वलन अगय पेट्रोल देशीय असूवाई डीसल वाले देशीय दहाई इट पास तापजनक आगे पेट्रोल वाले हतलिस हताई मेगा जूल किलोग्राम एट इतकोटे डीसल वाले हतलिस पहाई मेगा जूल किलोग्राम एट मतकाई वालट इलंगड वाष्पशीली भव पेट्रोल वाले पुते वेडी डीसल वाले अडवी मतकाई रहते में ठीक है अभी नोट कर गामू टंगल विदा गांडो को पहले लिए मो विशिष्ट गुरुत्वय लियान्न पेट्रोल दशम हताई तुनाई दशम हताई नमयाई डीसल दशम अटाई एकाई दशम अटाई हयाई अने डीसल विशिष्ट गुरुत्वय इलंगट स्वंज्वलन आगय पेट्रोल देशीय असूवाई डीसल देशीय दहाई तापजनक आगय पेट्रोल किलोग्राम मेगाजूल हतलिस हताई डीसल हतलिस पहाई इलंगट वाष्पशीली भव पेट्रोल वेडी डीसल अड़े उन्न विनस्कम तुंगिन कोट अड़पड़ हदा तुंगिन कोट एंजुमक शिशिरण पद्धति वेदगात्कम पुता एंजुमक शिशिरण पद्धति वेदगात्कम की गियानी मुखाद ओ दें एंजुमक क्रियाकारी एंजुमक क्रियात्मक वेनकोट तापे एंजुमक पड़कोट तापे पीट वेनवा तापे पिटवेट को मे पिटवन तापे हम निशा दरुण इंजिम रत्ला उष्णते वेड़करगा वेड़करगन यम सीमा वेनट बा से मे लोह प्रसारण वेनवा समहार उणुवेनवा हेम हानिया पुलवा ये निशा एंजिम क्रियाकारी उष्णते पवत्वागेन अतिरिक्त तापे पिटकरण तमाइ शिशिरण पद्धति अदेन्नी ह
හරි එනිසා ලියන්න මෙන්න මෙහෙම යන්න පුතේ සිසිල පද්ධතියේ වැදගත්කම ලියන්න මෙහෙම ලියන්න එන්ජිමක් ක්‍රියාත්මක වන විට එන්ජිමක් ක්‍රියාත්මක වන විට එන්ජිමක් ක්‍රියාත්මක වන විට තාපය පිටවේ එය එය යම් සීමාවක් එය යම් සීමාවක් පසුකල ගිය පසු එය යම් සීමාවක් පසුකල ගිය පසු පසුකර ගිය පසු පසුකර ගිය පසු පසුකර ගිය පසු එන්ජිමෙහි වූ වූ ලෝහ කොටස් අධික ලෙස ප්‍රසාරණය වී අධික ලෙස ප්‍රසාරණය වී අනතුරුව උණු වී යා හැක උණු වී යා හැක යටිල් යන්න එබැවින් එබැවින් එන්ජිමක් ක්‍රියාකාරී උෂ්ණත්වයේ එන්ජිමක් ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගනිමින් එන්ජිමක් ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගනිමින් ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගනිමින් ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගනිමින් අතිරික්ත තාපය අතිරික්ත තාපය පිටකිරීම සඳහා අතිරික්ත තාපය පිටකිරීම සඳහා පිටකිරීම සඳහා සිසිලන පද්ධතියක් යොදා ගනී සිසිලන පද්ධතියක් යොදා ගනී සිසිලන පද්ධතියක් යොදා ගනී ඊළඟට හතරවෙනි කොටස කියනවා එන්ජිමක ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගැනීමේ වැදගත්කම පුතා දැන් මෙහෙමයි දැන් එන්ජිමක් ක්‍රියාකාරී උෂ්ණත්වයේ තියෙද්දී විශේෂම දරුවනේ එන් ඒ කියන්නේ ක්‍රියාකාරී උෂ්ණත්වය කියන්නේ සෙල්සියස් අංශක 85 90 සීමාවනේ දැන් සෙල්සියස් අංශක 85 90 සීමාවේ එන්ජිම තියාගෙන තියෙද්දී ඊට වඩා හීට් එක වැඩි වෙනකොට වැඩි වෙන ටික දරුවනේ අපි එළියට දාන්නට ඕනේ බැරි වෙලාවත් දැන් ඔය ක්‍රියාකාරී සීමාව නැත්නම් මෙහෙම හිතන්නකෝ දැන් එන්ජිම ක්‍රියාකාරී සීමාවේ තියෙද්දී දරුවනේ එන්ජිමේ දැන් තාපය වැඩි වෙනවනේ ඒ කියන්නේ හීට් එක වැඩි වෙනකොට එන්ජිමේ ක්‍රියාකාරී කොටස් යම් විදියකට ප්‍රසාරණය වෙනවා ප්‍රසාරණය වුණාම විශේෂයෙන්ම එන්ජින් එකේ සිලින්ඩරයයි පිස්ටන් එකයි ගන්නකෝ සිලින්ඩරය සිලින්ඩර බිත්තිය සහ පිස්ටන් එක ප්‍රසාරණය වෙලා මේ දෙන්න අතර තියෙන පරතරය නැත්තම් ඒ තියෙන ගැප් එක තව අඩු කරගන්නවා අඩු වුණාම එන්ජින් එකේ සිලින්ඩරය තුල සම්පීඩන අනුපාතය වැඩි වෙනවා ඒ කියන්නේ සම්පීඩන පීඩනය වැඩි වෙනවා සම්පීඩන පීඩනය වැඩි වුණාම සම්පීඩන අනුපාතයයි පුතේ වැඩි වෙන්නේ එතකොට සම්පීඩන අනුපාතය වැඩි වුණාම එන්ජිම එක ජවය වැඩි වෙනවා ඔන්න ඒක එකක් ඊළඟට එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ තියෙද්දිබුදේ ඉන්ධන පූර්ණ ලෙස දහනයකට ලක් වෙනවා ඒ නිසා විමෝචක වායු පිටවීම පාලනය වෙලා ඉන්ධන කාර්යක්ෂම බව වැඩි වෙනවා ඒ විතරකුත් නෙමේ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ තියෙද්දී ස්නේහන පද්ධතියත් හොඳින්ම ක්‍රියාත්මක වෙලා එන්ජිමේ කොටස් ගෙවීම පාලනය කරනවා එතකොට ආයු කාලය වැඩි වෙනවා මේ වගේ විශේෂ කාරණා කීපයක්ම එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ තිබීමත් එක්ක අපිට දක්නනේ දකින්නට පුළුවන්. ඒ නිසා ලියම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගැනීම වැදගත්කම. ලියන්නකම මෙහෙම. එන්ජිමක් එන්ජිමක් ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවතින විට එන්ජිමක් ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවතින විට වරහන් ඇතුලේ දාන්න සෙල්සියස් අංශක 85 90 කියලා. 85 90 ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවතින විට එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවතින විට විශේෂයෙන් විශේෂයෙන් සිලින්ඩර බිත්ති හා පිස්ටන සිලින්ඩර බිත්ති හා පිස්ටන අතර පරතරය අතර පරතරය අඩු වී සිලින්ඩර තුල සිලින්ඩර තුල සිලින්ඩර තුල සම්පීඩන පීඩණය සිලින්ඩර තුල සම්පීඩන පීඩණය වැඩි වේ සිලින්ඩර තුල සම්පීඩන පීඩණය වැඩි වේ සිලින්ඩර තුල සම්පීඩන පීඩණය වැඩි වේ සම්පීඩන පීඩණය වැඩි වේ මේ නිසා සම්පීඩන අනුපාතය ඉහළයයි මේ නිසා සම්පීඩන අනුපාතය ඉහළයයි
සම්පීඩන අනුපාතය ඉහළයි. එබැවින් එන්ජිමේ ජවය වැඩි වේ. එබැවින් එන්ජිමේ ජවය වැඩි වේ. ඔන්න එකක්. එකක් හරි. යටිල් ලියන්න. යටිල් ලියන්න ඊළඟට. යටිල් ලියන්න. එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවතින විට එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවතින විට ඉන්ධන පූර්ණ දහනයකට ලක්වන අතර මේ නිසා විමෝචක වායු පාලනය වී ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වේ. හරි. තව එකක් ලියන්න. එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවතින විට ස්නේහක පද්ධතිය ඉහලින්ම නැත්තන් හොඳින් ක්‍රියා කර එන්ජිමෙහි කොටස් ගෙවීම පාලනය කරයි. මේ නිසා එන්ජිමෙහි ආයු කාලය වැඩි වේ. හරි. ඔන්න එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ තිබීමත් එක්ක අපිට හම්බ වෙන දේවල් වැදගත්කම. හොඳයි. ඊට පස්සේ පස්වෙනි කොටස EFI ක්‍රමයේ සුවිශේෂතා හතරක් සඳහන් කර එයින් එකක් විස්තර කරන්න. හරි. සුවිශේෂතා හතරක් සඳහන් කර එකක්. හරි. අපි දැන් මෙහෙම කරමු. EFI ක්‍රමයේ සුවිශේෂතා හතරක් සඳහන් කරමු. මෙන්න මෙහෙම. හරි. විස්තර කිරීම නම් අවශ්‍ය නැති වෙයි. අපි මේක සුවිශේෂතා හතරක්. EFI ක්‍රමයේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ෆෝල් ඉන්ජෙක්ෂන්. හරි. මේ ක්‍රමයේ තියෙන සුවිශේෂතා එකක් තමයි දරුවනි ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති කරනවා, විමෝචක වායු පාලනයක් ඇති කරනවා, ඒ වගේම විෂ වායු පාලනය වීම අඩු කරයි, ඒ වගේම ඉන්ධන පරිභෝජනය අඩු කරයි, ඔය වගේ දේවල් කීපයක් වෙයි. අපි කතා කරමු. ලියන්නකෝ මෙන්න මෙහෙම. EFI ක්‍රමයේ සුවිශේෂතා. ලියන්න පුතේ එකක්. ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීම. ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීම. ඒ වගේම විෂවායු නිපදවීම අඩු කර ගැනීම. ඒ වගේම පිටාර වායු පාලනය සාර්ථකව ඉටු කර ගැනීම. ඒ වගේම නිවැරදි වේලාවට නියමිත ප්‍රමාණයෙන් ඉන්ධන විදීම, ඔය වගේ දේවල් ඇති පුතා. හයවෙනි කොටස වාහනයකට ගියර පෙට්ටියක අවශ්‍යතාව පැහැදිලි කරන්න කියලා කියනවා. පුතේ දැන් මෝටර් වාහනයක් දහවනේ ආරම්භ කරන අවස්ථාවේ ලොකු ජවයක් ලබා දෙන්නට වෙනවා. හරිද? ඒ කියන්නේ ආරම්භ කරන අවස්ථාවේ ව්‍යාවර්තය වැඩි, වේගය අඩුයි. ඒ වෙලාවේ, ඒ කියන්නේ ගමනක් ආරම්භ කරද්දී අපි ලොකු ජවයක් දෙන්නට වෙනවා. ඒ වගේම මෝටර් වාහනයක් පසුගසුම් අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවට ජවයක් දෙන්නට වෙනවා. ඒ වගේම ත්වරණය කරන අවස්ථාවක ක්ෂණික ජවයක් දෙන්නට වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල මේ ජවය වෙනස් කරන්න වෙනකොට වේග වෙනසක් වෙනවා. ආංගේ වැඩේ කරන තමයි ගියර පෙට්ටිය පුතේ ඕන වෙන්නේ. ඒක ලියන්න මෙන්න මෙහෙම. මෝටර් වාහනයක දහවනය ආරම්භ කරන විට විශාල ජවයක් ලබා දිය යුතුය. එසේම
එසේම වාහනය ත්වරණය කරන විටදී 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 ත්වරණය කරන විටදීද ත්වරණය කරන විටදීද පසුගසුම් අවස්ථාවේදීද පසුගසුම් අවස්ථාවේදීද ජවය වෙනස් කර ලබා දිය යුතුය 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 මේ සඳහා ගියර පෙට්ටියක් අවශ්‍ය වේ මේ සඳහා ගියර පෙට්ටියක් නැත්නම් යොදා ගනි මේ සඳහා ගියර පෙට්ටියක් යොදා ගනි හරි පැහැදිලිනේ හරි ඔන්න තුන්වෙනි ප්‍රශ්නත් ඉවරයි අපි යනවා දැන් පුතේ කතා කරන්න හතරවෙනි ප්‍රශ්නෙට පුතාලට දෙන හතරවෙනි ප්‍රශ්න කියනවා පළවෙනි එක කරනවා පහත දැක්වෙන්නේ ගෘහබිදුලි සපයීමකට අයත් උපාංග එකිනෙකට සම්බන්ධ කරන අනුපිළිවෙලයි කියලා කියනවා එහි හිස්තැන් සඳහා සුදුසු උපාංගවල නම් දීලා තියෙන ආකාරයට පුරවන්න කියලා කියනවා ප්‍රධාන වෙන්කරණයක් තියෙනවා B කියලා තියෙනවා ප්‍රධාන සූචියක් තියෙනවා D තියෙනවා E තියෙනවා F තියෙනවා මේ ඕඩර් එක ගත්තාම ප්‍රධාන වෙන්කරණය කියන්නේ මොකද්ද පුතේ සර්විස් පියුස් එක එතනින් පස්සේ කැපිටල් B කියන්නේ මොකක්ද කැපිටල් B කියන්නේ වොට් පය මීටරය වොට් පය මීටරය වොට් පය මීටරයෙන් පස්සේ මේන් ස්විච් එකට එනවා එතනින් පස්සේ ට්‍රිප් ස්විච් එක ශේෂ ධාරා පරිපථ බිඳිනය එතනින් පස්සේ සිඟිති පරිපථ බිඳිනයට යනවා ඒ උපාංග ටික දරුවනේ ওই විදිහට ගමන් කිරීම සිද්ධ වෙනවා අපි කතා කරමු මෙන්න මෙහෙම හරි ලියනවා දරුවනේ මෙන්න මෙහෙම ප්‍රධාන වෙන්කරණය කැපිටල් A හරි අපෙන් අහනවා ආකාරයට පුරවන්න. ඔයාලා දැන් මුලින්ම මේ හිස්තන් ටික පුරවන්න එපා මේ දීලා තියෙන සටහනේ ඒ ප්‍රධාන වෙන්කරණය ගැටලුවක් නැහැ. ඊට පස්සේ කැපිටල් B. කැපිටල් B කියන තැනට එන්න. කැපිටල් B කියලා කියන්නේ පුතේ ලියනවා වොට් පය මීටරය. කැපිටල් B කියන්නේ පුතේ වොට් පය මීටරය. කැපිටල් B කියන්නේ වොට් පය මීටරය. හරි. C ප්‍රධාන සුවිශේෂය කියලා දීලා තියෙනවානේ. හරි. ඊට පස්සේ කැපිටල් D කියන්නේ ශේෂ දහරා පරිපථ බිඳිනය. ශේෂ දහරා පරිපථ බිඳිනය. කැපිටල් D කියන්නේ ශේෂ දහරා පරිපථ බිඳිනය. ඊළඟට E. E කියලා කියන්නේ සිඟිති පරිපථ බිඳිනය. E කියන්නේ සිඟිති පරිපථ බිඳිනය. E කියන්නේ සිඟිති පරිපථ බිඳිනය. F කියන්නේ ගෘහ විදුලි උපාංගය. ගෘහ විදුලි උපාංගය. F කියන්නේ ගෘහ විදුලි උපාංගය. හරි. දෙවෙනි කොටස අහනවා ඉහත උපාංග අතරින් විදුලි බල අධිකාරියට අයිති උපාංග මොනවාද? පුතේ විදුලි බල අධිකාරියටයි උපාංග කියලා කියන්නේ මේ AB කියන දෙන්න විතරයි ලියන්න උපාංග මොනවද ලියන්න මෙහෙම ලියන්න උපාංග ටික ලියන්න ප්‍රධාන වෙන්කරණය කියන්නේ සර්විස් පියුස් එක ප්‍රධාන වෙන්කරණය අනිත් එක ලියන්න වොට් පය මීටරය වොට් පය මීටරය වොට් පය මීටරය හරි තුන්වෙනි කොටස කියන්නේ පොදේ නිවසක එක් දිනකදී පාවිච්චි කරන විදුලි උපකරණ කිහිපයක් සහ ඒවා භාවිතා කරන කාලය දෙනවා මාසයක කාලයක් එසේ විදුලි පරිභෝජනය කරාට පස්සේ දෙවැනි විදුලි ඒකක ගණන අහනවා එහෙනම් පුතාලට දෙන්නේ දිනකදී පාවිච්චි කරන ඒකක ගණන එහෙනම් අපිට ලියන්න පුළුවන් පොදේ දෛනික විදුලි පරිභෝජනය අපි හොයාගනිමු දෛනික විදුලි පරිභෝජනය හරි දෛනික විදුලි පරිභෝජනය හොයාගන්නේ දරුවනේ මෙහෙමයි කරන්නේ හොඳට බලන්න වොට් 60ක බල්බ 6ක් පැය 5ක් ක්‍රියාත්මකයි 60 ඒවා 6ක් බල්බ 6ක් පැය 5ක් පුරා ක්‍රියාත්මකයි හෝස් පවර් එකක වතුර මෝටර එකක් පැය භාගයක් ක්‍රියාත්මකයි දැන් හෝස් පවර් එකක් කියන්නේ වොට් කීයද කියලා හොයාගන්නට වෙනවා හෝස් පවර් එකක් කියන්නේ මොකද වොට් කීයක්ද හෝස් පවර් එකක් කියලා කියන්නේ හෝස් පවර් එකක් කියන්නේ 735.5 පුතා වොට් මෙන්න මේක මතක තියාගන්න හෝස් පවර් එකක් කියන්නේ වොට් 735.5 හරි එතකොට අපිට දැන් ඔය කියන්නේ හෝස් පවර් එකක වතුර මෝටරයක් කියන්නේ වොට් අන්න අච්චරක ප්‍රමාණයක් හරි ඒ කියන්නේ වොට් 735යි වොට් 735.5ක ප්‍රමාණයක් වතුර මෝටරයක් පැය එකක් පැය භාගයක් පුරා ක්‍රියාත්මකයි හරි ඔක හෝස් පවර් වලින් ආදේශ කරලා හරියන්නේ නැහැ වොට් වලින් ගන්න ඕනේ ඊළඟට වොට් 1500 විදුලි තාපකයක් 1500 විදුලි තාපකයක් කියන්නේ හීටර් එකක් පැය භාගයක් පුරා ක්‍රියාත්මකයි ඊට පස්සේ වොට් 1000
විදුලි ස්ට්‍රීක් එකක් පැය 4න් එකක් පුරා ක්‍රියාත්මකයි. ධන වොට් 8 වොට් 80 රූපවාහිනී යන්ත්‍ර දෙකක් පැය 5ක් පුරා ක්‍රියාත්මකයි. හරි. දැන් ඔය සෙට් එකම බෙදනවා කීයෙන්ද? 1000න්. මේ සේරම තමයි දැන් මම මේ 1000න් බෙදලා දෙන්නේ. හරි. ඔය සේරම ටික තමයි බෙදන්නේ 1000න් ඈ. ඔය සේරම ටික මේකටයි ති බෙදනවා 1000න්. එතන උත්තරයක් එනවා මොන වගේද? කිලෝවොට් පැය වලින් පුතේ එනවා. අපි බලමු මේක සුළු කරලා කොහමද එන්නේ කියලා. ඒ කියන්නේ පුතේ 60 වා 6යි 5යි ඊට පස්සේ 735.5 වා භාගයක් එනවා. ඊට පස්සේ 1500 වා භාගයක් කියන්නේ 750යි. ඊට පස්සේ මෙතනින් 1000 වා 4න් එකක් කියන්නේ 250යි. ඊට පස්සේ මෙතන 80 වා දෙකයි. ඒ කියන්නේ 80 වා දෙකයි. ඒ වගේම 5යි. ඒක බෙදන්නට ඕන 1000න්. උත්තරයක් එනවා 3.9යි 6ක් කියලා. 1000න් බෙදාගත්තට පස්සේ 3.9යි 6ක්. 3.9යි 6ක් කියලා එනවා. කිලෝවොට් පැය වලින් මේ එන්නේ දෛනික පරිභෝජනය. අපෙන් අහන්නේ මොකක්ද පොතේ? මාසික පරිභෝජනය. මාසික විදුලිය එකක් ගන්නනේ. ඊළඟට ලියනවා මාසික පරිභෝජනය. දැන් දෛනික පරිභෝජනය ඔච්චරයි නම් මාසික පරිභෝජනය කියන්නේ මේක අපි 30න් වැඩි කරමු. 3.96 වැඩි කරන්න 30න්. ඕක වැඩි කරන පුතා 30න්. වැඩි වෙනවම එනවා 119.03ක් කියලා එනවා කිලෝවොට් පැය හෙවත් විදුලි ඒකක ගණන. මේ අගේ වලට ලැබිලා ඇති. හරි. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් මේක ටග් ගාලා සුළු කරගෙන අහවර කරන්න. හරි. අඩුපාඩු තියෙන දරුවෝ ඉක්මනින් ඔය ගාන ඉවර කරන්න. අර හෝස් පවර් එකක් කියන්නේ වොට් 735.5 කියන එක නෝට් කරගන්න. හරි. ඉක්පන් කරන්න බලන්න. හරි තව දුරටත් මේක නෝට් කරනවාද? හරි ඉවරයි නේද? හරි මං එහෙනම් මේක මකන්නම්. ඊළඟ කොටසට අපි යන්නට අවශ්‍යයිනේ. හරි මේක අපි මකමු. මකලා අපි ඊළඟ ගානට යමු. හරි එතකොට දරුවනේ රයිට් මේ කොටස ඉවරයි. අපි යමු ඊළඟ කොටසට. පුතාලට ඊළඟට කියන්න මෙන්න මෙහෙම දෙයක්. ඔයාලට කියනවා හතරවෙනි කොටස වෝල්ටීයතාවය 10ක් වෝල්ට් වන වියලි කෝෂයක් සමග ධාරණාව මයික්‍රොවැරඩ් 250ක් වන දාරිත්‍රකයක් සම්බන්ධ කරලා පස්සේ ඒ තුල ගබඩාවන ආරෝපණ ප්‍රමාණය සහ දාරිත්‍රකය තුල ගබඩාවන ශක්තිය ගණනය කරන්න කියලා කියනවා. දැන් දත්ත විදිහට කිව්වොත් කොහමද? වෝල්ටීයතාව V සමානයි 10යි වෝල්ට් කියලා කියනවා. ධාරණාව C සමානයි අපිට කියනවා මෙතනදී 250යි මයික්‍රොෆැරඩ්. හොඳයි. දාරිත්‍රකයක් සම්බන්ධ කරලා තියෙනවා. හරි. ධාරණාව කියන්නේ දාරිතාව. හොඳයි. අපෙන් අහනවා ආරෝපණ ප්‍රමාණය. ගබඩාවන ආරෝපණ ප්‍රමාණය දන්නේ නැහැ. ඒ වගේම දාරිත්‍රකය තුල ගබඩාවන ශක්තිය දන්නේ නැහැ. හැබැයි ආරෝපණය ලියන්න දන්නවා සම්බන්ධතාවයක් Q සමානයි CV කියලා දන්නවා. ඕක මගින් අපිට Q හොයන්න පුළුවන්. ඊළඟට ශක්තිය W W සමානයි භාගයක් CV වර්ගය මගින්. මෙයා මගින් අපිට ශක්තිය ජූල් වලින් ගන්නට පුළුවන්. පටිනාකම් ටික ආදේශ කරන්නයි දැන් තියෙන්නේ. හරි. දැන් අපිට ගන්න පුළුවන් Q සමානයි CV. C කියන්නේ කීයද? 250යි මයික්‍රොෆැරඩ්. ෆැරඩ් කරන 10 ඍණ 6න් මේක ගුණ කරනවා. V කියන්නේ 10යි. මෙයා සුළු වේදිනවා 2500ක්. ඒකෙන් අපි මේක සුළු කරලා ගත්තොත් එහෙම අපිට ලැබෙනවා මෙන්න මෙහෙම. මේ අපි සුළු කෙරුවොත් එනවා පුතා 250 වැඩි කිරීම 10යි කියන්නේ 2500යිනේ. ඒක අපි දරුවනේ සුළු කරගත්තොත් එනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් නේද එන්නේ? 4.2ක් ගියා. ඔච්චරක් එනවනේ. ආරෝපණය පුතේ කූලොම් වලින් අපිට ලැබෙනවා. කූලොම් මෙච්චරයි. ඕනනම් ඕක ලියන්න පුළුවන් ඔයාලට දරුවනේ මිලි කූලොම් මිලි කූලොම් 2.5 කියලා ලිව්වත් හරි. නැත්නම් ඔහොම ලිවනම් හරි. ඊට පස්සේ ගබඩාවන ශක්තිය භාගයයි C කියන්නේ 250යි. 250යි අපිට ඕක මයික්‍රොෆැරඩ් වලින්ම ලියමුකෝ අපි.
ෆැරඩ් වලින් ගන්න නැතුව මයික්‍රෝ ෆැරඩ් වලින්ම ගමුකෝ v කියන්නේ 10යි 10 වර්ගයක් කියපෑ එතකොට උත්තරේ එන්නේ දරුවනේ මයික්‍රෝ ජූල් වලින් බලමුකෝ සුළු කරලා 10 වර්ගය කියන්නේ 100යි 100 දෙකෙන් බෙදලාම 50යි එතකොට 250 50න් වැඩි වුණාට පස්සේ එනවා උත්තරයක් 12500ක් කියලා ඔයාලට ඕන නම් උත්තරය මයික්‍රෝ ජූල් 12500ක් කියලා ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් මිලි ජූල් 12.5ක් කියලා ලියන්නත් පුළුවන් හරි ඔබ කැමති විදිහකට උත්තරේ ගන්න පුළුවන් ඔය විදිහට වලට උත්තරේ එනවා හරි අඩුපාඩු තියෙන හදා ගන්න වීඩියෝ එක ස්ටොප් කරලා අපි පස්වෙනි කතන්දරයට එනවා බෙදා හැරීමේ උපපලක පරිණාමකයක ප්‍රාථමික දඟරිය සහ ද්විතීක දඟරිය පිහිටුවලා තියෙන ආකාරය දල සටහනක ඇඳලා දක්වන්න කියලායි කියන්නේ අපි පුතේ ඒක මෙන්න මෙහෙම ගන්නවා ප්‍රාථමික සහ ද්විතීක බෙදා හැරීමේ පරිණාමකයක දැන් බෙදා හැරීමේ කෙනෙක් ගත්තාම දරුවනේ මෙයාගෙන් අවුට් කරන්නේ 230ක් හෝ 400ක් ඇතුළට එන්නේ 11000ක් එතකොට එන්නේ මෙන්න මෙහෙමයි මෙයාගෙනවා ඩෙල්ටා ස්ටාර් රටාවක් නේ තියෙන්නේ මෙයාගේ තියෙනවා මෙන්න මෙහෙම මෙයා ලයිව් 1 මෙයා ලයිව් 2 මෙයා ලයිව් 3 ඊට පස්සේ මෙයාගේ මෙතන ස්ටාර් වයින්ඩින් එකක් එනවා මෙයා ලයිව් 1 මෙයා ලයිව් 2 මෙයා ලයිව් 3 මෙයා පුතා නියුට්‍රල් හරි එතකොට මේ පැත්තෙන් එනවා 11000ක් කියලා වෝල්ට් මේ පැත්තෙන් එනවා 230ක් වෝල්ට් හෝ 400ක් වෝල්ට් කියලා පැහැදිලි එතන මේ පැත්ත ප්‍රයිමරි එක මේ පැත්ත පුතා සෙකන්ඩරි එක ඔන්නේ සටහන ඇඳලා තිබ්බනම් ඔය විදිහට ඔබ පුතා නිවැරදි හරි පස්සෙනි ගානත් හරි ඔතනින් පස්සෙනි කොටස හරි කියන ඔතනින් ඔතෙන්ට එනකොට ප්‍රශ්න පොතේ සේරම හතරක් ඉවරයි නේ හරි දැන් අමු දැන් අපි යමු පස්සෙනි ප්‍රශ්නෙට ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් දීලා තියෙන්නේ හොඳයි අඩුපාඩු තියෙනවා නම් හදාගෙන ඉවර කරන්න කොටක් ගාලා හරි පුතේ මම පස්වෙනි ගානේ පරිපත දෙකම මම ඇඳගෙනම ගානට බහින්නම්. එතකොට ලේසි මට පැහැදිලි කරන්න නැත්නම් ඔයාලට තව වෙලා යන නිසා පස්වෙනි ප්‍රශ්නේ ඒ සිම්පල් ඒ කොටස පරිපතේ දෙනවා මෙන්න මේ ආකාරයට. ගැටලුවක් නැහැනේ. ඉහත පරිපතේ බීටා දෙනවා. බීටා 100යි ලු IB. IB කියන්නේ මෙන්න මෙයා. මේක බේස් එක, කලෙක්ටර් එක, එමීටර් එකනේ. එතකොට මෙයා දෙනවා අපිට IB කියලා. හොඳයි. ඔයාලට ගානේ දත්ත දෙනවා බීටා සමානයි 100යි. IB IB සමානයි 45ක් කියලා කියනවා මිලි ඇම්පියර වලින්. හරි. දැන් IB හරි බීටා හරි. පොතාලට කියනවා පළවෙනියෙන්ම RB හරහා වෝල්ටියතාව. මෙයා හරහා වෝල්ටියතාව අහනවා. අපිට පුළුවන් පුතේ මෙයයි මෙයයි අතර වෝල්ටියතාව මේ පැත්තෙන් ගන්නනේ. ඒ නිසා ලියන්න පුළුවන් VCC ඍණ බිඳුව. මෙයා VCC නේ. අතර මෙයත් මෙතනත් VCC මෙතනත් VCC නේ. මෙතන VCC නේ තියෙන්නේ මම මෙයයි මෙයයි අතර විභව වෙනස ගන්නම් VCC ඍණ බිඳුව සමානයි මෙයාගේ විභවය VRB ධන බේස් එමීට අතර විභවය VBE කියලා ගන්නවා VCC කියන්නේ පුතේ වෝල්ට් 6 ඍණ බිඳුව VRB තමයි අපෙන් අහන්නේ නේද පළවෙනි කොටසට අහන්න යන්නේ ධන VBE බේස් එමීට වෝල්ටේජ් එක ගාන දෙනවා 0.6ක් කියලා මෙයා පුතා මේ පැත්තට යන්න එපා හයෙන් අඩු වෙනවා 0.6ක් සමානයි VRB. එම නිසා පුතේ VRB කියන්නේ 6.6ක් ගියොත් 5.4ක් කියලා එනවා වෝල්ට් වලින්. ඔන්න VRB. පළවෙනි කොටස. හරිනේ. දෙවෙනි කොටස. RB ප්‍රතිරෝධකයේ අගය. පුතේ RB ප්‍රතිරෝධකයේ අගය. දෙවෙනි කොටස. අපි දන්නවා VRB පුතා VRB කියන්නේ IB වාරයක් RB කියලා අපි දන්නවනේ දැන් අහන්නේ අපෙන් RB අගයනේ RB උක්ත වුණොත් එනවා VRB අගේ IB අගෙන් බෙදමු VRB කියන්නේ 5.4යි IB අගේ කියන්නේ 4.5 මිලි ඇම්පියර ඇම්පියර කරන 10 ඍණ තුනෙන් ඕක අපි ගුණ කරන්නට ඕන එතකොට RB ප්‍රතිරෝධකයේ වටිනාකම අපිට ලැබෙනවා 5.4 දාහෙන් වැඩි වෙනවා බෙදෙනවා 4.5 උත්තරයක් එනවා 1200ක් ඕම් ඒ කියන්නේ 1.2 කිලෝ ඕම් කියලා RB ප්‍රතිරෝධකයේ වටිනාකම පුතා අපිට ලැබෙනවා
පැහැදිලිනේ ඔන්න වටිනාකම හරි ගත්ත දේ මං හිතන්නේ තේරෙන්නට ඇති අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න තුන්වෙනි කොටස කියනවා පොතේ RC හරහා ධාරාව RC හරහා ධාරාව කියන්නේ මෙන්න මෙයා හරහා යන කරන්ට් එක ඒ කියන්නේ මේ කරන්ට් එක IC කියලා දන්නවනේ දැන් අපි දන්නවා බීටා දන්න නිසා IB දන්න නිසා IC හොයන්න පුළුවන් අපිට මම ඒක ලියනවා තුන්වෙනි කොටසට මෙන්න මෙහෙම බීටා සමානයි IC යට IB කියලා ගත්තොත් එහෙම අපෙන් IC අහන නිසා බීටා වාරයක් IB කියලා ලියනවා බීටා කියන්නේ පොතේ 100යිනේ IB කියන්නේ කීයද මිලි ඇම්පියර් 45යිනේ ඇම්පියර් කරන දාහිරින තුනුනුත්වක අපි ගුණ කරගත්තොත් අපට උත්තරයක් එනවා කීයක් දෙන්නේ අපිට 45යි මේක බෙදෙනවා 1000ෙන් උත්තරයක් එනවා 4.5ක් කියලා පුතේ ඇම්පියර් වලින් අපිට එනවා අගයක් හරි එතකොට ඇම්පියර් වලින් එනවා දරුවනේ 4.5ක් ඇම්පියර් IC කරන්ට් එක ඔන්න අඩුපාඩු තියෙනවා නම් පොතල හදා ගන්න හරි හොඳයි මේ අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න හරි ඊට පස්සේ මම එන්නම් එයාගේ 4 වෙනි කොටසට පොතේ RC හරහා වෝල්ටියතාවය RC හරහා වෝල්ටියතාවය කියන්නේ මෙයා ඒ කියන්නේ VRC අහන්නේ VRC කියන්නේ පොතේ IC වාරයක් RC දැන් RC වටිනාකම අපි ධාරාව හරි හොයලා තියෙනවා RC ප්‍රතිරෝධකයේ වටිනාකම පුතේ අපි දන්නේ නැහැනේ හරි RC වටිනාකම දන්නේ නැහැ මෙතන පුංචි දෝෂයක් තියෙනවා අපි මෙහෙම කරමු මෙතන RC වටිනාකම අපි ගමු දරුවනේ හරි RC වටිනාකම අපි ගමු පුංචි අගයක් විතර දාගමු මේ RC ප්‍රතිරෝධය අපි දත්තයක් විතර ගමු පුතේ මෙතන ගමුකෝ ඕම් 5ක් කියලා ඕම් 5ක් කියලා ගමු හරි එතකොට මට විනාඩියක් ඉන්න නෑ ඕම් 5ක් කියලා ගන්න එපා මෙතන ගමු අපි ඕම් 1ක් කියලා ගමු ඕම් 1යි හරි ඕම් 1ක් කියලා ගන්න ඒක ගානේ දත්තයක් විතර දීලා නැහැ ඔයාලා ඒක හදලා ගමු ඈ නැත්තම් ඒක උත්තරයක් ගන්න බැරුව යනවා අපිට ඕම් 1ක් කියලා ගමු ගානේ හදා ගන්න RC කියන තැන ඔයාලගේ රූපෙත් RC සමානයි ඕම් 1ක් කියලා ගන්න එතකොට RC හරහා වෝල්ටියතාවය යහනවා ඒ කියන්නේ පුතේ VRC නේ හරි මං 4 වෙනි කොටසට උත්තරය මෙතන මම සම්බන්ධ කරන්නම් 4 වෙනි කොටසට උත්තරය ඔය කියන්නේ VRC නේ VRC කියන්නේ පුතේ IC වාරයක් RC දැන් IC කියන්නේ කීයද අපි දන්නවා මිලි ඇම්පියර් වලින් 4.5යි ඇම්පියර් 4.5යි RC කියන්නේ ඕම් එකක් කියලා ගන්න මේ දෙන්න ගුණුනහම උත්තරයක් එනවා වෝල්ට් වලින් 4.5ක් කියලා මේක අපි අර දත්තයක් විතර දාලා හැදුවේ නැත්තම් ගානේ දීලා තිබුණේ නැහැ. ඒ ගානේ දීලා නැති නිසා අපිට ඒක හදන්න බැහැ. ඒ නිසා RC ohm එකක් කියලා දාලා මේ උත්තරේ ගන්න. ඔන්න VRC volt 4.5ක් කියලා එනවා. හරි? හොඳයි. ඔන්න ඒ කොටස හරි. තව අඩුපාඩු තියෙනවා නම් මෙයා ඉවර කරගන්න. හරි මම පුතේ එයාගේ දැන් A කොටස හදලා ඉවරයි. දැන් B කොටස A කොටස මම මකලා අයින් කළා. දැන් B කොටසට එනවා B කොටස පුතේ මේ සර්කිට් එක දෙනවා දීලා කියනවා ඉහත පරිපථයේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න දැන් පුතේ මේ දීලා තියෙන්නේ මෙතන තියෙන ට්‍රාන්සිස්ටර් එකක් මෙතන තියෙන LDR එකක් කිලෝම් 5ක විචල ප්‍රතිරෝධකයක් තියෙනවා LED බල්බ් එකක් තියෙනවා දැන් පුතේ මෙතනදී අපි දන්නවා LDR එකක් කියලා කියන්නේ හරි මේක ඇත්තටම සංකේතය මෙහෙම ආවනම් වඩාත් හොඳයි LDR එකේ සංකේතය මෙහෙම ආවනම් වඩාත් හොඳයි ඔයාලා පුළුවන් නම් රූපය අඳගන්න ඔය විදිහට LDR එකක් ගත්තට පස්සේ දරුවනේ දිවා කාලයේදී මෙයාගේ ප්‍රතිරෝධය අඩුයි රාත්‍රී කාලයේදී ප්‍රතිරෝධය අධික වෙනවා දැන් දවල් වෙලාවේ මෙයාගේ ප්‍රතිරෝධය අඩු නිසා කිලෝම් 50 හරහා එන ප්‍රතිරෝධය sorry ධාරාව කිලෝම් 50 ප්‍රතිරෝධකය හරහා එන ධාරාව LDR එක හරහා ගමන් කරලා බාහිර පරිපථය සම්පූර්ණ කරනවා එතකොට සංග්‍රාහකය තුල ධාරාවක් ඇති වෙන්නේ නැහැ පාදම ධාරාවක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා LED පහන දවල්ට දැල්වෙන්නේ නැහැ හැබැයි රාත්‍රියේදී ඒ කියන්නේ අඳුර වැටෙනකොට LDR එකේ ප්‍රතිරෝධය අධික වෙනවා එතකොට 50ක් කේ හරහා එන ධාරාව පහළට යන්න බෑ බ්ලොක් වෙනවා ඒ නිසා එයා පාදම තුලට යොමු වෙලා පාදම ධාරාවක් ඇති කරගෙන ට්‍රාන්සිස්ටරේ ඇතුල් වෙනවා මෙයාට පාදම ධාරාවක් ඇති කරගත්ත ගමන්ම මෙතන තියෙන සංග්‍රාහකය තුල ධාරාවක් ගලලා LED පහන දැල්වෙන්න පටන් ගන්නවා ඕක තමයි වෙන්නේ එතකොට මෙයාගේ දවල්ට පහන දැල්වෙන්නේ නැහැ රාත්‍රියට පහන දැල්වෙනවා ලියනක මෙන්න මෙහෙම ලියන්න මෙහෙම ලියන්න දිවා කාලයේදී කියලා ලියන්න දිවා කාලයේදී
ලියන්න මෙහෙම LDR එක මතට LDR එක මතට ආලෝකයේ වැටුණ විට LDR එක මතට ආලෝකයේ වැටුණ විට LDR එක මතට ආලෝකයේ වැටුණ විට ප්‍රතිරෝධය අඩුවන නිසා ප්‍රතිරෝධය අඩුවන නිසා ප්‍රතිරෝධය අඩුවන නිසා 50 කේ හරහා ගලන ධාරාව 50 කේ හරහා ගලන ධාරාව පහසුවෙන් 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 LDR එක හරහා ගමන් කරයි 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 මේ විට පාදම ධාරාවක් ඇති නොවන අතර මේ විට පාදම ධාරාවක් ඇති නොවන අතර මේ විට පාදම ධාරාවක් ඇති නොවන අතර ඇති නොවන අතර සංග්‍රහක ධාරාවක් දැති නොවේ සංග්‍රහක ධාරාවක් දැති නොවේ සංග්‍රහක ධාරාවක් දැති නොවේ ඉබෙවින් LED පහන නොදැල්වේ LED පහන නොදැල්වේ LED පහන නොදැල්වේ හරි ඊට පස්සේ දරුවනේ ලියන්න අඳුරු වැටුණ විට යටින් ලියන්න අඳුරු වැටුණ විට අඳුරු වැටුණ විට ලියන්න මෙහෙම LDR එකේ ප්‍රතිරෝධය LDR එකේ ප්‍රතිරෝධය LDR එකේ ප්‍රතිරෝධය අධිකවන අතර අධිකවන අතර අධිකවන අතර LDR එකේ ප්‍රතිරෝධය අධිකවන අතර අධිකවන අතර LDR එකේ ප්‍රතිරෝධය අධිකවන අතර 50 කේ ප්‍රතිරෝධකයේ හරහා 50 කේ ප්‍රතිරෝධකයේ හරහා 50 කේ ප්‍රතිරෝධකයේ හරහා ගලන ධාරාව පාදමට යොමු වී පාදමට යොමු වී සංග්‍රාහක ධාරාවක්ද ඇති කරයි සංග්‍රාහක ධාරාවක්ද ඇති කරයි සංග්‍රාහක ධාරාවක්ද ඇති කරයි මේ නිසා LED පහන දැල්වේ මේ නිසා LED පහන දැල්වේ ඒතර මේක දවල්ට දැල්වෙන්නේ නැහැ රාත්‍රියට දැල්වෙනවා හරි දෙවෙනි කොටස මෙම පරිපතේඩ පිළියවණයක් සම්බන්ධ කර නිවස ඉදිරිපිට තියෙන ප්‍රධාන විදුලියෙන් ක්‍රියා කරන බල්බයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කර ගැනීමට සුදුසු පරිපතයක් අඳින්න කියලා කියනවා පුතේ පරිපතය අඳිනකොට මෙතනදී කරන්නට වෙන පුංචි වෙනසක් තියෙනවා ඒ වෙනස තමයි හරි මෙතෙන්ට දාන පොත අපි රිලේ එකක් මෙතන දාන රිලේ එකක් එයාට සමාන්තරව ඍජුකාරක ඩයෝඩ් එකක් දානවා මෙන්න මෙහෙම හරි එතකොට මෙයාගේ මේ තමයි රිලේ එකේ දඟරය. මෙතනදී ටර්මිනල් දෙකක් තියෙනවා. අපි මෙයාට කෙලින්ම දරුවනේ පහන සම්බන්ධ කරනවා. මෙයා නියුට්‍රල් එක. මෙයා කෙලින්ම සම්බන්ධ කරන මේක ලයිව් එක. මෙතෙන්ට දෙන්නේ පුතා 230 වෝල්ට් දෙනවා. දීප ගමන් වැඩේ හරි. ඔන්න දරුවනේ වෝල්ට් 230න් අඩු කරන පහනක් සම්බන්ධ කරන ආකාරය මෙතන රිලේ එකක් දානවා. එයාට සමාන්තරගතව ඍජුකාරක ඩයෝඩ් එකක් සම්බන්ධ කරා නම් වැඩේ හරි පුතේ. එච්චරයි මේකෙන් දැනන් ඔයාලා හරි. දැන් ඉක්මනින් මේ සරහන දෙලිවර කරන්න බලන්න. ඇඳලිවරයි හරි දැන් එනවා පුතේ අපි 6 වෙනි ගානට අජිත්ගේ පියා ව්‍යාපාරිකයෙකි අජිත් තම පියාගෙන් රුපියල් දරුවනේ ලක්ෂ 2ක මුදලක් ලබාගෙන මධ්‍ය ප්‍රමාණයේ සපත්තු නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරනවා මධ්‍යම ප්‍රමාණයේ සින්දු පා නමින් ව්‍යාපාරයේ නමක් මෙයා භාවිතා කරනවා ලෙද සපත්තු නිෂ්පාදනය සම්බන්ධ පුහුණු පාඨමාලාවක් හදාරලා තියෙන සජිත් ව්‍යාපාරයේ සම්බන්ධ කරගන්න අජිත් තීරණය කළා කෙසේ නමුත් රටතුල ලෙදර් නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සපයා ගැනීමට නොහැකි වීම මවුන් සතු ගැටලුවක්. අජිත් සහ සජිත් සතුව පුහුණු ශ්‍රමිකයින් කිසි අයෙකු නොමැත. පෙර ව්‍යාපාර නාමය භාවිතා කරන මවුන් නව තාක්ෂණය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ලෙදර් නිෂ්පාදනය භාවිතා කිරීමට අවශ්‍යතාවයක්
රටතුල නිෂ්පාදනය වෙලා නැත්නම් නිර්මාණය වෙලා තියෙනවා කියලාත් ඔවුන් කියනවා. සිම්පල් ලේවල පළවෙනි කොටස. අජිත් පවත්වාගෙන ගියපු ව්‍යාපාරය කුමන වර්ගයේ ව්‍යාපාරයක්ද කියලා අහනවා. හොඳයි. අජිත් පවත්වාගෙන ගියපු ව්‍යාපාරය කියන්නේ කලින් තිබ්බ ව්‍යාපාරය. මොකද පොතේ කලින් තිබ්බ ව්‍යාපාරය සිනිඳු ලෙස පවත්වාගෙන ගියාට මෙයා තනිව තමයි මේ ව්‍යාපාරය කරගෙන ගියේනේ. ඒක මොකද්ද ව්‍යාපාරය? ඒක පුද්ගල ව්‍යාපාරයක්. ලියන්න පොතේ. ඒක පුද්ගල ව්‍යාපාරයක්. දෙවෙනි කොටස. මෙම ව්‍යාපාරයේ ශක්තියන් හා දුර්වලතාවයන් දෙක බැගින් ලියන්න. ලියන්න පොත ශක්තියන් කියලා. හරි. ශක්තියන්. හරි. මේ ව්‍යාපාරයේ ශක්තියන් තමයි දරුවනේ. මෙයාලට තියෙනවා මේ අර මොනවද පළපුරුදු ඒ කියන්නේ අර මේ ඒ කියන්නේ දැන් පළපුරුදු සේවක මණ්ඩලයක් නැති වුණාට අර ලෙදර් සපාතු නිෂ්පාදනය සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරපු සජිත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා ඒක එකක් හරි අනිත් එක තමයි දරුවනේ මේ මෙයාලට අර හොඳ ප්‍රාග්ධනයක් තියෙන රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් දරුවනේ තාත්තගෙන් හම්බ වෙනවා ඒකත් ලොකු ශක්තියක් ඒ වගේම දුර්වලතා තියෙනවා දුර්වලතා තමයි මෙයාලට අර සේවකයන් නැතිවීම මෙයාලට දුර්වලතාවයක් වෙනවා ඒ වගේම අර මෙයාලට පුහුණු ඒ කියන්නේ මෙයාලට මේ අර පුහුණු ශ්‍රමිකව නැතිවීම වගේම මෙයාලට මේ යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම හැකියාවේ පොඩි ගැටලුවකුත් තියෙනවා ඒ වගේම මෙයාලට තව තියෙන්න පුළුවන් විශේෂම දැන් ඔය නිෂ්පාදන අලෙවි කර ගැනීම පිළිබඳව කලවනාකරන ගැටලු වගේ දේවල් මෙයාලට තියෙන්නත් පුළුවන් බලමු මුලින්ම ලියන ශක්තියන් කියලා දාන්න ලියන්න මෙන්න මෙහෙම ලියන්න එකක් ලියන්න අජිත්ගේ පියා ව්‍යාපාරිකයෙකු වීම එක ශක්තියක් අජිත්ගේ පියා ව්‍යාපාරිකයෙකු වීම ඔන්න ශක්තියක් දෙවෙනි එක නලියන්න රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධන මුදලක් තිබීම රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධන මුදලක් තිබීම හරි ඊට පස්සේ දුර්වලතා ලියන්න දුර්වලතා දුර්වලතා ලියන්න මෙහෙම ලියන්න පුහුණු ශ්‍රමිකයින් නොසිටීම පුහුණු ශ්‍රමිකයින් නොසිටීම පුහුණු ශ්‍රමිකයින් නොතිබීම නැත්නම් නොසිටීම නොසිටීම තව එකක් තමයි යන්ත්‍ර ලබා ගැනීමට ඒ කියන්නේ ලෙදර් නිෂ්පාදනය කරන යන්ත්‍රණය කියලා කියනවනේ ඉනිසල යන්න ලෙදර් නිෂ්පාදන යන්ත්‍ර ලෙදර් නිෂ්පාදන යන්ත්‍ර නොමැතිවීම ලෙදර් නිෂ්පාදන යන්ත්‍ර නොමැතිවීම හරි B කොටස B වල පළවෙනි එක එනවා අජිත්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුද අජිත්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනද කියලා අහනවා දැන් අජිත්ගේ ව්‍යාපාරය ඇත්තරම මේක ඒක පුද්ගල ව්‍යාපාරයක් නේ අජිත්ගේ ව්‍යාපාරය ඒක පුද්ගල ව්‍යාපාරයක් හැබැයි ඒක පුද්ගල ව්‍යාපාරයක් වුණාට තම නාමය යටතේ නෙමෙයි මෙයා කරන්නේ ඒ නිසා මේක ලියාපදිංචි කරන්න වෙයි එහෙම ලියාපදිංචි කරනවා නම් 1918 අංක 16 දරන ව්‍යාපාර නාම ආඥා පනිත යටතේ මේක ලියාපදිංචි කරන්නට ඕනේ ලියන්න මෙන්න මෙහෙම ලියාපදිංචි කළ යුතුද ලියන්න පොතේ මෙහෙම තම නාමය භාවිතා නොකරන නිසා තම නාමය භාවිතා නොකරන නිසා ලියාපදිංචි කළ යුතුයි තම නාමය භාවිතා නොකරන නිසා ලියාපදිංචි කළ යුතුයි ලියාපදිංචි කළ යුතුයි ලියන්න යටින් 1918 1918 අංක 16 දරන 1918 අංක 16 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ 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 තමා අයත් පළාත් සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කළ යුතුය තමා අයත් පළාත් සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කළ යුතුය ලියාපදිංචි කළ යුතුය හරි දෙවෙනි කොටස B වල දෙක සජිත් සම්බන්ධ වීමෙන් පස්සේ ව්‍යාපාරයේ කුමන වර්ගයක එකක්ද කියලා අහනවා දැන් අජිත්ගේ ව්‍යාපාරයේද සජිත් සම්බන්ධ වුණාට පස්සේ ව්‍යාපාරය මොකක්ද අපි එකට කියන පොතේ හවුල් ව්‍යාපාරයක් කියලා ලියන්න හවුල් ව්‍යාපාරයක්
දැන් මේක හවුල් ව්‍යාපාරයක් නේ. හැබැයි මේක හවුල් ව්‍යාපාරයක් වුණාට දැන් අජිත්ගේ නම හරි සජිත්ගේ නම හරි මේක දිනවද? නැහැ. ඒ නිසා හවුල් කරුවන්ගේ නමක් නොමැතිව ව්‍යාපාර නාමයක් පාවිච්චි කරනවා නම් ඒ ව්‍යාපාරයත් අපි දරුවනි අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්නට වෙනවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත යටතේ. ලියන්න මෙන්න මෙහෙම. කුමන වර්ගයට අයත්ද ලියනවා හවුල් ව්‍යාපාරයක්. ඊට පස්සේ ලියනවා ඒක ලියාපදිංචි කළ යුත්තේ වන්නේ කුමන පනත යටතේද කියලා අහනවා. ලියන්න හවුල් කරුවන්ගේ නම් हौल करुवंगे नम व्यापारिक नामे नुवन विट हौल करुवंगे नम व्यापारिक नामे नुवन विट हौल करुवंगे नम व्यापारिक नामे नुवन विट व्यापारिक नामे नुवन विट एकदहस अटसी अनुव हौल व्यापार एकदहस अटसी अनुव हौल व्यापार नाम आज्ञापनत यटते हौल व्यापार नाम आज्ञापनत यटते लियापदिंच कलियुतुय हरे एक हतरिनी कोड सहनवा तुंगिनी कोड सहनवा मेम व्यापारे सतु अवस्थावन्हा तर्जनयक् नाम करन्न पुते अवस्थावन्हा तर्जनयक् मेकट तीन अवस्थावक् तीयेनवा मोकद अवस्थाव लेदर निष्पादन भाण्ड भाविता क्रीमे अवश्यतावयक् रट तुल अति वेनवा अन्न अवश्यतावयक् तीयेनवा लियन्न एक अवस्थावक् लियन्न अवस्थावक् किला दाला लियन्न अवस्थावक् किला दाला लियन्न लेदर निष्पादन भाविता क्रीमेट अवश्यतावयक् लेदर निष्पादन भाविता क्रीमेट अवश्यतावयक् භාවිතා කිරීමට අවශ්‍යතාවයක් රට තුල නිර්මාණය වී තිබීම හරි ඊළඟට තර්ජනයක් අහනවා හරි දරුවනේ තර්ජනයක් ලියන තර්ජනයක් කියලා දානවා හරි තර්ජනයක් තමයි බුදේ මේ යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒක ලියන්න. ලියන දරුවනේ ලෙදර් නිෂ්පාදනයේට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සපයා ගැනීමට නොහැකි වීම. ඒ වගේම තව එකක් ඕන නම් ලියන්න. රාජ්‍ය නීති තරඟකරුවන්ගේ බහණ්ඩවල මිල සාපේක්ෂව අඩුවීම හොඳයි හතරෙනි කොටස දෙනවා ව්‍යාපාරයේට අරමුදල් සපයා ගැනීමට පුළුවන් අභ්‍යන්තර මූල්‍ය මාර්ගයක් සහ බාහිර මූල්‍ය මාර්ගයක් නම් කරන්න හරි අභ්‍යන්තර මූල්‍ය මාර්ගයක් තමයි පුතේ ව්‍යාපාරයේ සතු ලාභය පාවිච්චි කරන්න පුළුවන් ව්‍යාපාරයේ සම්පත් විකුණන්න පුළුවන් बाहिर मूल्य मार्ग तमय मूल्य आयते नयट गण पुलवां ने लियान अभ्यंतर मूल्य मार्ग किल अभ्यंतर मूल्य मार्ग लियान व्यापारे सतु लाभय यदवीम व्यापारे सतु लाभय यदवीम व्यापारे सतु लाभय यदवीम व्यापारे सतु लाभय यदवीम तवे का क्लियान तवे का लियान व्यापारे ही संपत् विकिनीम व्यापारे ही संपत् विकिनीम हरि देवनी एक ना हरि ईट पास बाहिर मूल्य मार्गया किल दलिया मूल्य आयतने किन नयक गनीम मूल्य आयतने किन नयक गनीम हाय पस्नी को नवा සිනිදුපා ව්‍යාපාරයේ මාසික නිෂ්පාදන සම්බන්ධ තොරතුරු දෙනවා සපත්තු ජෝඩුවක විකුණුම් මිල රුපියල් 500යි සපත්තු ජෝඩුවක් සම්සඳහා පිරිවැය ඒ කියන්නේ අමුද්‍රව්‍ය පිරිවැය 125යි සපත්තු ජෝඩුවක ශ්‍රම පිරිවැය 75යි සපත්තු ජෝඩුවක විචල්්‍ය පොදු කාර්ය පිරිවැය ඒකත් විචල්්‍ය පිරිවැයක්මයි 50යි මාසික ගොඩනැගිලි කුලිය ඒකවිල ස්ථාවර පිරිවැයක් ඒකවිල ලක්ෂයයි මාසික යන්ත්‍ර නඩත්තු සේවා වියදම් ඒකත් ස්ථාවර එකක් 150,000යි අපෙන් අහනවා ස්ථාවර පිරිවැය ගණනය කරන්න පුතේ ස්ථාවර පිරිවැය කියන්නේ මෙතනදී දීලා තියෙනවා හරි
ස්ථාවර පිරිවැය මොනවද පුතේ ස්ථාවර පිරිවැය පළවෙනි ලක්ෂය හරි ඊට පස්සේ ඊට අමතරව යන්ත්‍ර සූත්‍ර සේවා වේදම් 150000 පොයිඩික එකතු කරනවා බිංදු 3යි බිංදුවයි 5යි 2යි රුපියල් වලින් එනවා පුතා 250000ක් ඔන්න ස්ථාවර පිරිවැය හරි දෙවෙනි කොටස ඒකක විචල්්‍ය පිරිවැය ඒ කියන්නේ පුතා විචල්්‍ය පිරිවැය තමයි ඔය අහන්නේ විචල්්‍ය පිරිවැය අපිට කියනවා සපත්තු ජෝඩුවක් සඳහා සම් වලට වියදම 125ක් යනවලු ජෝඩුවක් සඳහා ශ්‍රම පිරිවැය 75ක් යනවලු විචල්්‍ය පොදුකාරී පිරිවැය 50ක් යනවලු ඔය ටික එකතු කරනවා 5යි 5යි 10යි 7යි 2යි 9යි 1යි 10යි 5යි 15යි 1ක් ඉතිරි 1යි 1යි 2යි රුපියල් වලින් එනවා විචල්්‍ය පිරිවැය රුපියල් 250ක් කියලා හරි තුන්වෙනි එක අහනවා ඒකායන සහභාගය පුතේ සහභාගය කියන්නේ මොකක්ද සහභාගය ඔයාලා දන්නවා සහභාගය කියන්නේ මොකක්ද ඒකක විකුණුම් මිල අඩු කරනවා විචල්්‍ය පිරිවැය නේද මතකයි ඔයාලට ඒකක විකුණුම් මිල එක යුනිට් එකක් විකුණන්න කීයද 500ට විචල්්‍ය පිරිවැය කීයද 250යි අඩු කළා උත්තරයක් එනවා රුපියල් වලින් සහභාගය කීයද 250යි සහභාගය 250යි හතරවෙනි කොටස සමච්ඡේද ලක්ෂය පුතේ අපි දන්නවා සමච්ඡේද ලක්ෂය කියන්නේ මොකක්ද ස්ථාවර පිරිවැය ස්ථාවර පිරිවැය බෙදෙනවා මොකෙන්ද සහභාගයෙන් එතකොට ස්ථාවර පිරිවැය එනවා 250000ක් කියලා බෙදෙනවා සහභාගය කියන 250න් මෙයාට මෙයා කැපුණාම 1.3යි එතකොට දරුවනේ ලාභ සමච්ඡේද ලක්ෂ 1000ක් කියලා එනවා ඔය ලාභ සමච්ඡේද ලක්ෂ 1000ක් කියන්නේ මොකක්ද දරුවනේ ලාභ හෝ පාඩු නැතුව විකුණන්න පුළුවන් සපත්තු ගණන සපත්තු 1000ක් විකුණනකම් සපත්තු 1000ක් විකුණුවාට පස්සේ ගියපු වියදම කවර කරගන්න පුළුවන් ඒකයි ඔය කියන්නේ එතකොට ලාභයක් නැහැ තාම 1001 වෙනි වික්කාම තමයි ලාභ එන්නේ අපෙන් අහන පස්වෙනි කොටස සපත්තු ජෝඩු 1500ක් නිෂ්පාදනය කරයි නම් ව්‍යාපාරයේ අපේක්ෂා කරන ලාභය කීයද එහෙනම් ලාභය එන්නේ පුතේ 1001 ඉඳලා නේද එහෙනම් නම් පස්වෙනි කොටස උත්තරයක් ගන්නවා ලාභය ලාභය එන්නේ පුතේ සපත්තු 500කට එක සපත්තුවක් කීය ගන්න ජෝඩුව විකුණන්න කීයද 500 ගානේ සපත්තු ජෝඩු 1500න් 1000ක් විකුණනකන් ලාභ පාඩු නැහැ ඉතිරි 500 විකුණනකොට තමයි ලාභ පාඩු සම්බන්ධ වෙන්නේ මේක විකුණන්නේ 500කට සපත්තු 500 500න් වැඩි කරන්න 0.2යි පස්සරක් 0.2යි පස්සරක් 5 25යි රුපියල් වලින් එනවා දරුවනේ ඒත් 250000ක් එහෙනම් ඔය ව්‍යාපාරය බලාපොරොත්තු වෙන ලාභය කීයද 250000ක් දරුවනේ සපත්තු 1500ක් හදවම හම්බ වෙනවා ඒ කියන්නේ 1500න් පළවෙනි 1000 විකුණනකම් ලාභ පාඩු නැහැ 1001 ඉඳලා 1500 දක්වා ඉතිරි 500 එකක් 500 ගානේ වික්කහම දෙකහම අරක් ලක්ෂ හම්බ වෙනවා ඕක තමයි ව්‍යාපාරය අපේක්ෂා කරන ලාභය අඩුපාඩු තියෙනවා නම් ටක් ගාලා පොතල හදා ගන්න හරි ඉක්මන් කරන්න බලන්න හරි ඉවරද අඩුපාඩු තියෙනවද වීඩියෝ එක ස්ටොප් කරලා හරි කමක් නැහැ නෝට් කරගන්න බලන්න හොඳයි මම හිතනවා පුතාලගේ වැඩ ටික හවර ඇති කියලා හරි ඕකත් එක්ක එනවා පුතේ අපි සාකච්ඡා කරන්න අපේ අවසානම ප්‍රශ්නයට අවසාන ප්‍රශ්නය ඩ්‍රෝවින් එකක් ඔයාලට දීලා තියෙන්නේ සරල ඩ්‍රෝවින් එකක් හරි ඔයාලට කියන්න මොකක්ද පහත දැක්වෙන්නේ ලීයෙන් සාදපු පයිප රැඳවුමක සමාංශක රූපයක්ලු දීලා තියෙන මිනුම් වලට අනුව එකට එක පරිමාණයට අනුව දීලා තියෙන කඩදාසිය මත සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට අඳින්න කියලා කියනවා මෙයාගේ සියලුම මිනුම් මිලිමීටර වලින් දීලා තියෙනවා කියලා කියනවා මෙම කාර්මික චිත්‍රය 2023/1 දින ඔබ විසින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේදී අඳුන ලැබුවේ යයිද එදිනම ඔබගේ තාක්ෂණ ගුරුතුමා විසින් මෙහි නිර්වද්‍යතාවයේ පරීක්ෂා කරනු ලැබියේ යයිද සලකා දත්තවගුව සම්පූර්ණ කරන්න කියලායි පුතාලට කියන්නේ. එතකොට මේ සමාංශක රූපය අඳින්න කියලා කිව්වට පස්සේ පුතේ අපි කරන්නේ තිරස් රේඛාවක් මත අංශක 30ක ආනත රේඛා යුගලක් ඇඳගන්න. මේව අංශක 30කින් ආනතයි දෙපැත්තම. ඇඳගෙන ඒක මත පුතා රූපය ස්ථානගත කරන්නයි තියෙන්නේ.
මේ ආගේ මෙන්න මේ මුල්ලෙන් පටන් ගමු මුල්ලෙන් මෙතන ඉඳලා ගත්තාම මේ ටික 12යි මිලිමීටර් මෙයා 12යි මේ පැත්තට 70යි සෙන්ටිමීටර් 7ක් ගන්න හරි මෙයා මෙහෙ විදිහට එනවා මේක මිලිමීටර් 12යි මේක මිලිමීටර් 70යි ඊට පස්සේ මෙතනින් මේ පැත්තට 120ක් ගන්න මෙයාගේ උසස් 12යි ඊට පස්සේ මේ ටික 32යි මෙතනින් මෙහාට 32ක් අරගෙන මේ ස්තම්භය ගන්න මේ විදිහට දරුවනේ අනුයාතලස යන්නයි තියෙන්නේ එතකොට ලස්සනට ඔයාලගේ රූපේ ලැබෙයි හරි එතකොට මේ උසවල් ගැන වලට අදහසක් දෙනවා මේ උසවල් වෙන්නේ 44යි මේවා 44 බැගින් ගන්න ඊට පස්සේ මෙතනත් එනවා මේකත් 44යි මෙයා මෙහෙම සම්බන්ධ වෙනවා හරි පස්සේ මෙයාලගේ මැද තියෙන කොටස් ටික අපි අහවර කරගනිමු ඊට පස්සේ මෙයාට සමාන්තර මෙතනත් මේ කොටස් දෙකක් එනවා මේ විදිහට මෙයා මේ විදිහට ලැබෙයි එතකොට මේ වගේ පළල වෙන්නේ 12යි මේ පැත්ත 19ක් ගියාට පස්සේ මේ මැද කොටස නැතිව දරුවනේ ඔයාලට ලැබෙනවා වෙන්නේ මේ ආකාරයට දරුවනේ හැඩයක් ඔයාලට ලැබෙනවා මේ දුරවල් ටික හරියට දරුවනේව දීලා තියෙන දුරවල් එක්ක සංසන්දනය කරලා ගත්තාම ලස්සන ඩවලට දරුවනේ මේක හැඩය ලැබෙයි හරි ඔන්නෝම හැඩයක් සහිතව දරුවනේ දුරත් එක්ක ලැබෙනවා එතකොට මේ ටික ඇවිල්ලා 32යි මේව නම් සරලයි අලුතෙන් කියලා දෙන්නේ දේවල් නෙමේ ඔයාලට හොඳට මේ ටික පුළුවන් දැන් පන්තියේ මම ඔයාලට මේ ගැන ලොකු පැහැදිලි කිරීමක් කරලා තියෙන නිසා මේව ගේම් එකක් නැහැ ලස්සනට මේ ටික නෝට් කරගෙන යන්න පුළුවන් හරි අර ප්‍රස්තාර කොලේ ගත්තනම් ඔයාලට මීට වඩා ලස්සනට අඳ ගන්නත් පුළුවන් වෙයි අර ප්ලේන් මේ ෂීට් එක කඳින එකට වඩා හරි ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන් මේ කෝණ නිර්මාණය කරගනිද්දී විවිධ චතුරස්‍ර තියලා නිර්මාණයන් කරගන්න ලස්සනටයි හරි එච්චරයි හරි ඉතින් බලන්න අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න බලන්න පුතේ හොඳයි ඉතින් ඔන්න ඔය විදිහට අද දවසෙත් පුතේ අපි සාකච්ඡාවට යොදාගත්ත ලෙවල් අප් 34 පේපර් එකේ වැඩ ටික අහවර වෙනවා දැන් අද දැන් මේ වීඩියෝ එකෙන් ඔයාලා දරුවනේ ඔය මොකක් හරි තැනක ගැටලුවක් වුණා නම් ආපහු මේ වීඩියෝ එක නැවත වතාවක් බලන්න එතකොට ඔයාලට මේ පිළිබඳව අදහසක් ගන්න පුළුවන් වෙයි ඒ නිසා පුතේ අඩුපාඩු රහිතව මේ වැඩේ ගොඩදා ගන්න බලන්න තව දවස් කීපයයි විභාගෙල තියෙන නිසා හොඳින් උත්තර අරගෙන වැඩ ටික කරගන්න බලන්න හොඳ කැපවීමකින් වැඩ ටික කරගන්න හරි එහෙනම් ඉතින් අදට මෙතනින් අපි වැඩ ටික අහවර කරමු ලබන සතියේ අපි ඊළඟට 35 ලෙවල් අප් ටෙස්ට් පේපර් එකත් සාකච්ඡාවට භාජනය කරමු මේ විදිහටම හරි හොඳයි එහෙනම් පුතේ අදට වැඩ ටික ඉවරයි ඊළඟ සතියේ නැවතත් අපි හමු වෙමු හොඳයි අයිබෝවන්